Biru FM. Batirul. Good morning, Mr. Gulmasiri. Good morning, good morning. Mukadda nikang adat muna berivela. Adat gedirin case ka file karagatta da. Mr. Satyapala balannako. Ara Thailanta rajatuma. Oh. Antapura kantawa 20ak ekka Germany hotel eka nirodayane velani. Are dege ekae manusyage pina hari karume hari. Ite mamme kalpana kale. Apita ekka gani ekka nirodane wenne mechchara amaru nan. E manusya 20ak ekka කොහොමද Nirodhane වෙනව ඇද්ද කියලානේ ඔහෙ ඔය හොටබි මෑනන් දුකෙන් වගේ කල්පනා කරන්නේ නේද ඒකත් එක්කම මම මේ කල්පනා කළේ මොකද්ද එව්ව එහෙම වෙද්දි අපි මේ වේලි වේලි ගෙදෙත්ත වෙලා Nirodhayane වෙන ගම නිකන් කම්බිවටෙන් කම්මැලි ගමට පොඩ්ඩක් අල්ලපු වත්ත දිහා බැලුවම තමයි අපේ බවුලත් අපිව මරක් ගන්න හදන එකනේ හරි 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 බායිලන්ත ගෑනු හිතනවා වගේ නෙමෙයිනේ අපේ ගෑනු හිතන්නේ අපි හැම අතින්ම වෙනස් జాතියක් තේරුණාද ගුල්මසිරි ඕ ඒක නම් මට තේරිලා තියෙන්නේ කායික වගේම මානසික සුවයත් ඕනේ කියලා හිතන්නේ නැහෙනේ අපේ ගෑනුනේ බං අනික මචං ඉතින් මීටරේ පරදරේ තියෙනවනේ බය වෙන්න දෙයක් නැහෙනේ මම මේ මීටරයක් කියනවා දැන් අපේ වයිෆ්ලට අනුව වෙන කාන්තාවක් දිහා බලනවා නම් කිලෝමීටරයකවත් පරතරේ තියෙන්න ඕන ඕ ඒක නම් ඇත්ත නේ අර තායිලන්ත රජුරෝ අවුරුදු 67ක්ලු බං ආ එහෙමද නිකන් වයසට පොඩක් තැම්පත් වෙන්නේ බෑ නැද්ද මං අහන්නේ පත් ඇති ඉතින් අපි දන්නේ නෑනේ අනික මිස්ටර් ගුල්මසිරි Nirodhane වෙන්න වයසක් නෑනේ ඒකට වයසක් අදාළ නෑනේ ඔය ඒකට වයසක් අදාළ නෑ මේ රජතුමාගේ නමත් හැබැයි අපිට ටිකක් ළඟී යනවා වම් ඒකයි මාත් ටිකක් උනන්දු වෙලා ඇහුවේ මිනිහාගේ නම වජිර ලොන්තපෝල් මම කිව්වේ වජිර ලොන්තපෝල් නෙමෙයි බං වජිර ලොන්කොන් එහෙමයිද නැතුව මදන් සත්‍යපාල ඔව් මේ කොරෝනා උදරින් මිදිච්ච ගම මං හොඳ නිවාඩුවක් ගන්නවා බං මොකද්ද බං ඒ කිව්වේ යකෝ උඹ දැනුත් ඔය ෂොක් එකට නිවාඩු සුවෙන් ආ නෙමෙයිනේ නේද ඉන්නේ හරි මට අමතක වුණා අපේ හස්බන්ඩ්ලා ඉතින් වෙනදටත් වඩා වැඩනේ නේද ඒ අතේ ගත්තම නිවාඩුවක් ගත්තා නම් හොඳ තමයි මචං අපේ පවුල මට කියලා ලින්ක් අප්ප වාගත්තේ නැති එක විතරයි බං අනේ අම්මේ කරන වැඩ කන්දරාව මම මෙච්චර කල් වැඩට යනවා කියලා ගිහින් තියෙන නිවා අඩු නිකේතනයකට කියලා තේරුනේ මේ ගෙදර ඉඳලා කරපු වැඩවලින් තමයි බං අපේ පවුලත් එක ගත්තාම අම්මා අපේ බොසා දෙයියෙක් අපේ බොසාටත් මං නිකන් කෝල් එකක් දාලා බැලුවා ගෙදර වැඩ කරලා එපා වෙලා ඉන්නේ බැරිද නිකන් අත්‍යවශ්‍ය සේවාවක් වගේ එකක් දාලා අපිව වැඩට ගෙන්න ගන්න කියලා නෑ හොර කියනවා මම මේ පොල් ගානව තව ටිකකින් ගන්නලු ආයිති කතා කරලා තේරුමක් නෑනේ මං නිකන් හිටියා උඹට කියන්න මචං මම දැක්ක Facebook එකේ සමහරුන් ඉවසන් ඉන්න නම් බැරිම තැන දාලා තියෙනවා මේ කරුමේ ඉවසව හොඳටම ඇති පාරට බෑලා පොලිස් ජීප් එකකට අහු වෙනකන් ඇවිදලා යනවා කියලා එහෙම දාලා තිබ්බා මං හිතන්නේ ගුල්මසිරි ඇඳිරි නීතිය කඩ කරපු ගාන මං හිතන්නේ 10000ක්වත් පැනලා ඇති තව ඉස්සරහට තව කොච්චර වැඩි වෙයිද කියන්න බෑ ඉන්දියාවේ කොරෝනා ඇවිච්ච සංඛ්‍යාව 2000 පැනලා අස්තිබිදීම් තලීම් පරිම් රෝගින්ගේ සංඛ්‍යාව 12000 පැනලා ලුබං මං අහගෙන කවුද කියනවා ගුල්මසිරි අනේ දෙකේ දෙකේ පොල්ලේ නීතිය මෙහාටත් ගෙනව නම් හරිම ෂෝක් කියලා ඔව් බෑනේ බෑනේ අපි මානුෂීයනේ එහෙම ඔලු පළල කන පළල නෙමෙයිනේ කියන්නේ හොඳින්නේ කියන්නේ ඒව හොඳින් තේරුම් ගන්නෙ නැති එකනේ දැන් තියෙන ප්‍රශ්නේ ඒක හරි දැන් ඔය ලොක්ඩවුන් කියන එක තේරෙන්නේ නැත්තම් ගොල්මසිරි ගෙවල් අතුලට දාලා ලොක් කරලා හරි තේරුම් කරලා දෙන්න ඕනේ මේක ಜಾති කුල ભેද සංස්කෘතිය බලලා හැදෙන වෛරසයක් නෙමෙයිනේ බං රට බේරගන්න කැපකිරීම කරන්න වෙනවා නැද්ද නැත්තම් මේ මාසේ අවුරුද්දට තනි තනියෙන් හරි ගෙවල් වල ඉදෙන්න ඕන කිරිබතක් මිස මලබතක් නෙමෙයි කියලා හැමෝම තේරුම් ගන්න ඕනේ සහ ඒ වෙනුවෙන් ಜಾති ભેද සංස්කෘතියන් අමතක කරලා කැපකිරීමෙන් වැඩ කරන්න ඕනේ මචං ඈ හරියට හරි මේ තේරුම් ගන්නවා නම් මෙන්න මේක සරල විදිහට තේරුම් කළා දියන් ගුල්මසිරි වෛරසයේ ඇවිදින්නේ නැත මිනිසුන් එය අරන් ඇවිදී අපි නැවතුණොත් වෛරසයද නැවති සරලයි ඔච්චරයි තේරුම් ගන්න තියෙන්නේ ඒකනේ පොලිටික ගාදි අතහිරෙන්න එපා දර ටික පලද්දි කොන්දට දැනෙනු එපා දෙදි ටික වනද්දි කවුරුත් දකිනු එපා
ගෙනගන්න රස්සාවට පඩිත් එපා. යකෝ මම කියලා ගියේ තේ බොන්න මොනවා හරි හදලත් ඇති එව්වත් කාලා තේකක් බීලා එනවා කියලා නේද? තේ බොන්න ආදපු ගෑමක් තියත් තේත් නෑ බං. මොන ආදම් බොන්න කියලා කිව්වේ? ඇයි බං මට මෙහෙම කරන්නේ? කනවා කිව්වම ඉතින් උඹලා ඉතින් හිතාන ඉතර දුර්භික්ෂයක් ඇයි වගේනේ කන්නේ. ඕකනේ. මමත් මේ දවස්වල පොඩක් කනවන වැඩි තමයි බං. ඒක ගැනත් පවුල පොඩක් කියනවා. සාදරයිනේ. අපි වගේ නෙමෙයි බං ගෑනු. සකසුරුවම් නේ බං. ඒරුණාද? අර මිරිමැස්ම ගැනනේ උඹට ඔය කියලා දෙනව ඇත්තේ. සකසුරුවම් නම් අනේ මන්ද බං. අර පිරිමැස්ම විතරක් නෙමේ. හැමදේම ගැන කියවනවා බං. තොරතෝංචියක් නැතුව. පොඩ්ඩක් ඉතින් කාන්තා පාර්ශවයට ඉතින් එහෙම ලක්ෂණ තියෙනවා. එහෙම ලස්සන කියන්නේ බං. කන් වලට ගල් නින්නේ ගනිනවා වගේ නේ. දරා ඉන්න අමාරුයි. අර අල්ලපු ගේන කුප්පික. කතා කරනකොට කොයි තරම් මිහිරි දේ වදන්. නිකන් කනට මීපැණි දානවා වගේ නේ බං. ඔය කියන්නේ ගීතේ හා දේශනේ අතර වෙනසනේ. ගොඩක් උන්ට පිට ගෑනු කතා කරන එක රසවත් ගීතයක් වගේ ඇහෙන අතර තමුන්ගේ ගෑණි කතා කරන එක නීරස දේශනයක් වගේ තමයි ඇහෙන්නේ. තමයි වගේ ඉබන්නේ. කරුමේ කරුමේ. මේ ඒක නෙමේ ගුල්මසිරි. ඈ තාමර කට්ටිය එළියට එහෙම බයිනව දැක්කේ නෑ නේද? මීටින් වලට ගිනියන්න නම් බත් පැකට් අරව මෙව්වා. පෙට්ටි පුරවලාගෙන දෙන අය නිකන් වතුර බෝතලයක්වත් අරන් ආවේ නෑ නේද තාම? නෑ බං. ඒක තමයි. ඔන්න බලන් ඉතින් කොරෝනා එන්න කලින් බෝක්කු මහජන වැසිකිලි පවා පොර කකා විවුර්ත කරපු කට්ටිය. දැන් මේ කොරෝනා වලට හදන රෝහල් විවුර්ත කරන්න පොර කන්නේ ඇයිනේ බං? ඊයේයි බං. ඔය කවුරුත් නැතුව දැන් ඔය ෂෝක් එකට වැඩ ටික කරෙන්නේ. රොබෝලා හදනවා, ශ්වසන යන්ත්‍ර හදනවා, ICU ඇඳන් හදනවා. ඕම යන්න පුළුවන් නම් එයාලා ඕනිම නෑ නේද බං? ඕනේ නෑනේ. ආනත්ද ගියා. ඕනේ නෑනම්. ඒ පාර කෑම කන්න ගිය මිනිහගේ මූණ හොඳ නෑනේ. මොකද මචං? කෑම අවුල්ද? මේ දවස්වල ඔහොම තමයි ඒ වැච්චර හිතන්න එපා. අවුල් කියන්නේ කටේ තියන්න බෑනේ බං. උඹට කියන තනි කර ඇල් වතුර වගේ කිසිම රහක් නෑ කියහන්කො. උඹට කියන මාත් එන අමාරුවෙන් බං කන්නේ සියලුම ආකාරයේ රෙසිපි වලට බිත්තර කෑවා. ඔස්කහේ පස්පංගුව විවිධාකාරයෙන් කෑවා. රහනක් නෑ තමයි බං. ඉතින් ඒත් මොනව කරන්නද? වෙලාව හැටියට ඉවසන්න එපා මචං. ආ? එහෙමයි කියලා කොච්චර කල් ඉවසන්නද බං? මට මල පැනලා ඉන්නේ. පොඩ රහට උයන ට්‍රයි එකක් දෙන්න එපා අඩු ගානේ. ඊතර කෑමේක එන්න එන්නම රහ නැති වෙනවා. මම දැන් වයිප් ගෙන් එහෙන ගේමක් ගිල්ලලා ආවේ. ගියා මොකද කියන්නේ? වෙන දාතන විදිහටමලු ඉව්වේ. කන්න බැන්න නිකන් ඉන්න කිව්වේ. බලන්න මචං අපි කොයි තරම් අසරණද මේ වෙලාවේ. වැඩට යන දවසක නම් හැමදාම වගේ කුණු කූඩේට දාලා කඩෙන් කනවනේ. දැන් ඉතින් බෑනේ. මේ පොඩක් කොහොම හිට? කෑම රහ නැහැ කියලා නේද උඹ දැන් කිව්වේ? ඔව් මං කෑම රහ නැහැ. ඔබ කොයි එකටත් පොඩ්ඩක් දත් මැදලා බලහන් මචං. හුටා ඕනේ. තෑන්ක්ස් මචං. යකෝ දත් මැද්ද නැනේ නන්. තරේ පරතරේ ඉඳ එච්චර දැනෙන්නේ නෑ බං. දත් මැදලා බලන්න ඕනේ. මේ මං දැන් දවල් නිවුස් බැලුවා. ආ මොනවද නිවුස් වලට ගියේ? ඇඳිරි නීතිය කඩ කරන සෙට් එක කෙලින්ම ඇතුලේ. හොඳටම හොඳයි. කිසිම වගකීමක් නැතුව බං ගොඩක් අය තාම වැඩ කරන්නේ. ආ බං. ඈ දැන් ඔහම අත්තරංගුවට ගත්තා වගේ නෙමෙයිනේ බං. ඇයි? දැන් ওই වාහන ටික පාක් කරන්න ඉඩ නැති වෙයිනේ බං. සාදෝ වගකීමෙන් කට්ටියට වැඩ කරන්න වෙයි නැත්තම් රටමනතුරේ ඈ. ඇත්තම කතාව නම් මචං අපේ උන් ගොඩ දෙනෙක් ඔය එළියට බහින්නේ නැත්තේ වෛරසයට බයේ නෙමෙයි පොලිසියට බයයි. කවද තේරුම් ගනීද දෙයියොම තමයි මචන් දන්නේ. මචන් ලෝකෙම ආසාදිතෙන් ගණන දැන් ලක්ෂ ගණන් පැනලානේ බං. මචන් ගුල්මසිරි ලෝක බලවතුන් අනාත වෙලා ඊටාම කෙටි කාලෙකින් වැඩිම බලපෑමක් ඇති වෙලා තියෙන ඇමරිකාවට. මචන් හැමෝම මේ වෙලාවේ මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඔව්. එච්චර ඊටා දියුණු දිව්‍ය ලෝක වගේ රටවල් සෙනෙකින් අපායවල් කරන්න මේ වෛරසයට පුළුවන් වෙලා තියෙනවා. අපි දැම්මම පටන් ගන්න ඕනේ අපේ මාතෘභූමියට ආදරය කරන්න, ඒක රැකගන්න. ඒ හැට දෙයක් කරන්න නෑනේ බං. ගෙවල් වලට වෙලානේ ඉන්න තියෙන්නේ. ඒකනේ. ඒ මචං සත්‍යපාල අර බලහන් අර. ඇයි මචං මොකද්ද? අර බලහන් ක්‍රිකට් බැට් එකක් අරන් වෙලපැත්තට එකෙක් දුවනවා. යකො පොඩි එකෙකුත් නෙමේ. ඈ ඔවුනේ නැ. දැනුම් තේරුම් තියෙන වයසේ එකෙක් නේ. ඉතින් බලහන්කො මේ ව්‍යසනයේ තියෙන පරපතලකම තාමත් අපේ උන් තේරුම් අරන්නේ නැහනේ. මුන් එක්කනේ බං මේ රටක් විදියට ගොඩ යන්න දඟලන්නේ. ලංකාවේ අපේ සමහර උන් හිතන් ඉන්නේ අඳුරනුන්ගේ මේ කොරෝනා වෛරසේ බෝ වෙන්නේ නැහැ කියලානේ බං. ඒක නෑ. දිරි නීතේ වෙලාවේ අල්ලපු ගෙවල් වලට රිංගලා යාළුවෙක් ශ්‍රී ලංකා
කරන්නේ? මචං මම බලාගෙන හිටිය කඩයක් හරිනකල් පොලිමක මීටරේ දුරින් බෑග් ටික තියලා කට්ටිය ගහක් යට කරට අත දාන් කයිය ගහනවා. ඌව මොනවද බං දැන් බලා මෙච්චර ගියද්දි දැන් වාහන ගියා මහපාරේ යනවා අපි දැක්කද මේ කර්ෆියු වෙලාවේ? හරියට හරිනේ බං. කර්ෆියු දානවා කිව්ව ගමන් ෂෙඩ් වල පොරකක තෙල් ගැහුවෙ මොකටද කියලා දැන්නේ තේරෙන්නේ. කොට කියන්න සමහරු නිකම්ම යනවත් නෙමෙයි බං. දෙක දාලා ගිහිල්ලත් මාට් වෙලා තියෙනවා. යකෝ මේ වගේ වෙලාවක බීලක් වාහන වදිනවා. රටක් විදියට අපි මාර තැනකනේ බං ඉන්නේ. ඔව් බං කම්පාත් වෙන්න බීල වාහනේ එලෝලා. රාළහමි කොහෙද යන්නේ කියලා ඇහුවාම පොර කියලා දිනවා. දැන් මේම ඉරියට අපි තොඳ ජොබ් කරපු මිනිස්සු රට බේර ගන්න ඕනේ හින්දා ගෙදර නැවතුණා කියලා. බීල කියලා මාට්ටු නැද්ද? නැත්ද මොකද? රාළහමි බීලද කියලා ඇහුවාම පොර නෑ කියලා. ඒ උනාට මේ ගඳක් එනවනේ කිව්වාම ඒ රාළහමිට කිව්වලු මේ හෑන්ඩ් වොෂ් කියලා. නෑ. ඉතින් රාළහමි යවලද මෑන්? මොන? රාළහමි ආලා අතේ දුවාම මොකද මෙච්චර වැනින්නේ කියලා. ගෙනින් ජීප් එකෙන් ඉදෝලා. හොඳ වැඩේ. හොඳම වැඩේ. වැරදි වැඩේ කළා රස්තිය අදු ගන්න උන්ට හොඳම වැඩේ. සමහර එහෙම වුණාට මචං මං අහගෙන එහා ගෙදර ලොන්ද සිරිය අර කොල්ලෙකුට සින්දුවකින් කියන මේ අවුරුදු කාලේ ගෙදර ඉඳින් රාලේ රවුන්න ගහමි හරකේ වාගේ ආගිල ඈ ඔහෝ මචං බදන්නවද මේ වෙනකොට මේ කොරෝනා වෛරසෙන් අපි ගැලවෙන්න කරන සටනේ ලෝක බලවතා ඇමරිකාවට වඩා ඉහළින් අපි ඉන්නවා. එහෙම කියන්නේ 2019 වසරේ ඇමරිකාවේ හොඳම සහ ජනප්‍රියම වෛද්‍ය අධ්‍යක්ෂක වරිය මාලිකා ජයසූරිය නෝනා. නෑ. ඔව් මේ ඒ නෝනා මොනවද බං කියන්නේ? ඒ නෝනා කියනවා ඇමරිකාවේ මිනිස්සු රජය පස්සේ දුවනවා ප්‍රතිකාර හොයාගෙන අපේ රටේ රජය මිනිස්සු පස්සේ දුවනවා මිනිසුන්ට ප්‍රතිකාර දෙන්න. මිනිස්සු හැංගෙනවා දේශපාලකකින් අතුරුදහන් වෙනවා. ඒ වුණාට රෙදි හොදන මැෂින් ටික වැඩ. මේ මම න්ියුස් බලලා ඉන්න. චික් බලන් සත්‍ය බාල මටමනේ වෙන්නේ. ඇයි? යකෝ ගෙදර ගෑණිගේ කෑම පාවෙලා මදේ රහට කෑමක් කන්නේ නැතුව බලහම මචං. ඇයි මොකෝ ආයි පාරක් මොකක් කරියනා ගත්තද? නේ ගොල්මසිරි මං උඹට තේරුම් කළා කිව්වනේ බං. මේ දවස්වල ආහාර හිඟයක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරගෙන ආහාර හිඟයක් එයි කියලා හිතාගෙන කන්න කියලා. ඔහේද ඉතින් අපේ කටවල් වලට බ්‍රේක් නැහනේ. කවදා හරි ඉතින් කටින්ද තමයි නැහින්නේ මා. මේ කියන දෙයක් තේරෙන්නේ කියන්කෝ. දැන් මොකද උනේ? වෛරසය ගැන බොරු ප්‍රචාරයක්වත් දීලා මාට්ටුණාද? හැබැයි කැලිම ඇතුලේ රජෝ ඈ. අන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කොයි වගේ බොරුවක් කියලා කැලිම ඇතුලට දැම්මා. බොරු ප්‍රචාර මම නෙවෙයි බයි යව්වේ. කවුද යවපු බොරු ප්‍රචාරයකට මාව යහුනේ? අම්මව මට ඕක යව්ප එක අහුනොත්. දැන් මොකද්ද උඹ ඔය අහුවෙච්ච බොරු ප්‍රචාරේ? කවුද එකෙක් මචං Facebook එකේ දාලා තිබ්බා ඔබට අවශ්‍ය වල්ලූරු මස් ගෙදරටම ගෙන්වා ගැනීමට අමතන්න කියලා නොම්බරේකුත් දාලා තිබ්බා. ඉතින් මම ඉතින් වල්පෝ ක්ලවර් නේ මචං උඩ පැනලා කෝල් එකක් දැම්මා. අනේ අම්මේ උඹත්. ඉතින් මොකද උනේ? මොනවද? කෝල් කරලා කිලෝ දෙකක් මං ඕඩර් කළා. ඒ වන්න ගෙදර ඇඩ්‍රස් එකක් දුන්නා බං. ඉතින් බැලුවා මේක වනජීවීගේ නම්බරේ. මම තව ටිකකින් ජීප් එකේ වන්නම් කිව්වේ. ගොල්මසිරි සත්‍යපාල මොකද බං තනියම හිනා වෙන්නේ? නෑ බං මෙයා අපේ පවුලගේ අම්මා නැන්දම්මා. ඔව් සමහර වෙලාවට කියන ඒවා වුවම පණ යන හිනා බං. එයා මොනවද කියන්නේ? නෑ අර මේ දවස්වල නිවුස් වල කියනවනේ අද දින පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගියා කියලා. අපේ නැන්දම්මා අහනවා කවුද පූර්ණ කියලා කියන්නේ කියලා. ඇයි අපේ නැන්දම්මා මේ ළඟදි මගෙන් ඇහුවනේ මේ? ඇයි බං මේ රැට ඇඳිරි නීතිය දාන්නේ? එහෙම කියලා ඇහුවා. පස්සේ අපේ පුතා පැනපු ගමන් කිව්වනේ මේ. ඇයි ආච්චි අම්මා දන්නේ නැද්ද? කොරෝනා හැදුනේ වල්ගතරුවකින්නේ. ඒකයි රැට ඇඳිරි නීතිය දාන්නේ කියලා. මේ මචං මේ දවස්වල ඇඳිරි නීතිය කඩපු සෙට් එකේ වාර්තාවක් තාම එළියට ආවේ නැද්ද? දැන් අපේ රෙකෝඩ් එක අනිත් රටවල් වලට කඩන්න බැරි ගන්නට ඇවිල්ලා මේ දවස්වල අපි වෙන පැත්තකින් රෙකෝඩ් එකකට ට්‍රයි කරනවානේ. ඇයි උඹ නිවුස් වල දැක්කේ නැද්ද ඒක? ඒ මොකද්ද බං? ඇයි බං ඇඳිරි නීතිය වෙලාවේ වාහනවල මත්පැන් අරන් ගිහිල්ලා? අම්මා වාහන බං කීයක් කියලා ඇල්ලුවද? අනේ පව් බං ඒ උනාට අර බාර් ඇරපු ගම වහපු එක බෙබ්බන්න ෆුල් අවුල් ඇති. ඩිසපොයින්ට් වෙලා ඇති නේ බං.
උඹට කියන්න මම දැක්කා රාලහමි කෙනෙක් බාර් එක දොරක එල්ලිලා දෙන්න එපා වහන්න කියලා කෑ ගහනවා. එතන පොල්මේ හිටිය උඹ වගේ එකෙක්ගේ කට නිකන් කරත්තට අහුවෙච්ච කජුලෙල්ල වගේ වෙනවා මං දැක්කා. ඒ වුණාට ඉතින් වෙන්න ඕනේ දේ පිළිවෙල රැස්සන්ට උනානේ ඒ මදිද? ඒ මොකද්ද? නෑ ඉතින් 5000 දුන්නා. ඇඳිරි නීතිය ඇරියා. බාර් ඇරියා. 5000 බාර් වලට දුන්නා. බාර් වැහුවා. ඇඳිරි නීතිය අපහු දැම්මා. උල්මචිරේ ඕ ගැහනු අරාබියට යෑමත් පිරිමි තැබෑරුමට යෑමත් වළක්වන්න පුළුවන් නම් අපේ රට සෑම අතින්ම පරිපූර්ණ දේශයක් වනු ඇත කියලා පරණ කියමනක් තිබ්බා. මම නම් මචං අපේ පවුල අරාබියට යවුවේ නෑ. හැබැයි තැබෑරුමට නම් ගියා නෙමෙයි නිකන් යවුණා ඉතින් මත්තරද. කර්මෙට කකුල් හතරයි නිබං. ඈ දනගාගෙන හරියනවා. ඒක එහෙම තමයි. හරි හරි මේ මම දැන් ඒවැන් මිදිලානේ ඉන්නේ. හොඳයි හොඳයි හොඳයි. අනික දැන් බාර් වහලානේ ප්‍රශ්නයක් නෑනේ. උඹලට සතුටුයි අපිට සතුටුයි ඉතින්. ඒක කියනකොට උඹේ මූණේ ගැබ්බෙලා තියෙන දුක ඔය මූණ දැක්කම මටත් දුක හිතෙනවා බං අම්මපා. ආ උඹලට අපි ගැන විතරයි දුක. මේ මත්පැන් කර්මාන්තේ නියෙල්ලා ඉන්න සේවක පිරිස් ගැන දුකක් නෑ. ගුල්මසිරි රටක් විදියට ගොඩ යන්න එක්කෙනෙක් දෙන්නෙක් එක කර්මාන්තයක් දෙකක් නෙමෙයි. අපි හැමෝම එකතු වෙලා විශාල කැපකිරීමක් කරන්න ඕන ගුල්මසිරි. ආ රටක් ගැන හිතලා ඔය ඔක්කොම කරන්න පුළුවන්. ඒත් මචං සත්‍යපාල මම මේ බොරු නෙමෙයි කියන්නේ. බොඩක් හිතලා බලහන් මොකද්ද අපි බුද්ධිමත් වෙනවට සමහර දේශපාලකයෝ බයයි හා නැද්ද අපි ධාර්මික වෙනවට සමහර පූජකයෝ බයයි හා නැද්ද සාහතිකත් සාහතිකත් ඒ ඔක්කොටමත් වැඩියෙන් අපි නිවහල් වෙනවට ඔය ඔක්කොම බයයි හා නැද්ද හරියට හරි මචං ඈ මට කැස්සක් තියෙනව නේද ඔව් ඔව් මේ සෙම බුරුල් වෙලා ඇයි ඉතින් ගොඩ දවසකින් මොකවත්ම කලේ නෑනේ සිස්ටම් අවුල් වෙලා මේ රස්තිය දු ගහුවේ නෑ නේද මාස්ක් එකක් දාගෙන නේද උඹ එළියට බැස්සේ ඈ සෙල්ලම් නෑ හොඳේ ගුල්මසිරි යකෝ එහෙම අවුලක් නෑ බං මේ නිකන් කැස්සක් බං නැගවලුනා දිලි සිස්ටම් වලින් පිටපැන්නාම අවුල් වෙනවනේ මේ මචං ගුල්මසිරි දැන් ඔය වෛරසේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්න තිසි ඉන්නේ හෙකුත් තියෙනවා මම නම් කියන්නේ කම්මැලි වෙන්නේ මචෝ බට ඔන්න PCR පරීක්ෂණයක් කරගන්න පුළුවන් මචං ඈ මේ සත්‍යපාල යකෝ දිලිසෙන සියල්ල රත්තරන් නෙමේ වගේ කහින හැම එකම කොරෝනා ලෙඩෙක් නෙමේ බොල මොන කරුණද ඔන්න මචං සත්‍යපාල ඔව් මචං දුක සැප බෙදන් හදන් ඔව් අනිකාගේ දුක සැප හොයලා උදව් කරන්න හිටිය අසල්වැසියන් ගම්වාසීන්ට නැවත වරක් දෙබිලට බෙදලා මරා ගන්න අවස්ථාවක් උදා වෙලා හොඳේ ඡන්දේ නේද අපරාධ කියන්නේ බෑ තාමත් සාමකාමී ජන කොටසක් නේ අපේ ඉන්නේ වැඩේ පිළිවෙලටම කෙරෙයි ඈ මේ මචං අපේ රටේ ඉන්න ඔය සමහරක් දේශපාලන වහල්ලු කොයි වගේද කියනවනම් මේ කොයි 19 වෛරසේ පවා දකි ඉන්නේ තමන්ගේ දේශපාලන මතයට සාපේක්ෂවනේ බං. හරියට හරි මචං. හරියටම හරි. අන්න ඒ තරම දේශහිතයිසි. දේශමාමක ඒ වගේ පුරවැසිය තමයි අපිට ඉන්නේ. මචං අපේ රට කෙනෙක් අර්ධගතණය කරලා තිබ්බ කොහොමද දන්නවද? අපේ රට පිල් බෙදිච්ච පුරවැසිය වැඩියෙන් ඉන්න ඇත්ත දකින්න මිනිසු ඉතාමත් අඩුවෙන් ඉන්න දූපතක් කියලා. කොහොමද ඒක? මචං අපි රැවටෙන జాතියක් කියනවට වැඩිය රැවටෙන්න මාර ආස జాතියක් කියලා කියනවනම් තමයි මචං ඉතාම නිවැරදි. ඒකනේ මචං ඔබ පොඩක් හිතලා බලන්න මිනිස්සු රැවටිලා කියලා ඒක උන්ට තේරුම් ගන්න දෙනවට වඩා ලේසි නැද්ද කියහන්කො මිනිස්සු රවට්ටන එක ඒකනේ දැන් අපි ඔය ගොඩක් අය ඒ විදිහටම කරන්නේ මේ නොකර බෑනේ ඔව් මොකද මිනිස්සු රැවටිල්ලට ඇබ්බැහි වෙලා නින්නේ ඒකින්ද දිගටම රවට්ටන්න වෙනවා මට පේන්නේ මචං සමහරුන්ට තමන් රැවටිලා කියලා තමන්ට තේරුනොත් ඒක මහා අප්සෙට් නේ ඒකින්ද රැවටිලා නෑ වගේ ඉන්නවා අනේ අම්මේ සුද්ධ මේක අපිට බාර ඉපු දවසේ ඉඳලා මාරුවෙන් මාරුවට අපි කොයි තරම් කී දෙනෙක්ට රැවටිලා ඇද්ද බං ඒකනම් ඉතින් හරියටම කියන්න දන්නේ නෑ මචං උඹට කියන්න ගුල්මසිරි දැන් මට වුණත් මචං වෙලාවකට හිතෙන්නේ නෑනේ මම කවදාවත් කාටවත් රැවටිලා කියලා හැබැයි රැවටිලා වුණත් මම වහලෙක් කියලා පිළිගන්නත් අකමැතිනේ මම දැක්ක මචං Facebook එකේ කවුද දාලා තියෙනවා මොකද්ද සුද්ධ අපිට මේ රට බාර දීලා යනකොට අපි සත පහක ලෝකෙට ණය නෑ කියලා තිබුණා හැබැයි දැන් නම් මචං දෙයියනේ කියලා ට්‍රිලියන් 10 පැනල අපේ රට ලෝකෙට ණයයිනේ. ආදම්බරයිනේ මචං. බැලුවම අපි ණයකාරයෝ නේ බං ඈ. ඔච්චර ආදම්බරයිද? අපි කියන්නේ උඹයිමයි ඈ. සත පහක් ණය නැති ප්‍රකෝටිපතියෝ ඉතා හොඳින් ඉන්නවා හොඳේ. එවන්න සිරිමත් ජාතිය ජයෙන් උදාරයි ඈ. හා අන්නේ දුකට කහට එකක්වත් ගහලෙමු නේද? ඈ? ඔව්.
මේ මචං ගුල්ම සිරි උඹ තේ බොන්න ගිහින් එනකොට හැමදාම උඹේ මූණ ඇඹුල් කරන් එන්නේ ඇයි බං මේ ඉස්සර මගෙන් කවුරු හරි ඇහුවාම වයිෆ් මොකද කරන්නේ කියලා නිකන් ගෙදර ඉන්නවා කියලානේ කියන්නේ එතෙන් දැන් තමයි මං තේරෙන්නේ ඔෆිස් එක අපි නිකන් ඉන්නේ වයිෆ් තමයි ඇත්තටම වැඩ කරන්නේ කියලා මචං කතාව සහතික බලහම් මචං කොයි තරම් වැඩ කන්දරාවක් කරනවද කියලා ගෙදර දොරේ සියලුම වැඩ ටික කළා කටරහට කන්න බොන්න හදලා දීලා අනේ කටරහට කියන කෑල්ල අපේ ගෙදරම පොඩ්ඩක් මදි හොඳ පොඩ්ඩක් මදි දැන් ඔය තේමත් මම හදා ගන්න ඕනේනේ රෙදි ටික හොදලා වලම් පිකන් ටික හොදලා වත්ත පිටි අතු ගාලා ඒ ටික මම්ම කරන්න ඕනේනේ යකෝ දැන් බැලුවාම ඔක්කොම මමනේ කරලා දෙන්නේ නෑ ඉතින් ඔබ වැඩට ගියාම ඔෆිස් එකේ නිකන් ඉන්නේ එතකොට ඔය වැඩ ටික එයානේ මං කරන්නේ ඔව්නේ නේ ඒක නෙමෙයි කර්ෆියු ඉවර වෙලා ආයි ඔෆිස් යන්න උනාම මලකෙල කීපයක්ම සිද්ධ වෙන ඕනේ ඈ ඒ මොනවද බං ඒ ඇයි බං නිකන් හිතලා බලහන් උදේ නැගිටින එකේ ඉඳලා කේස්නේ දැන් අට අමාට නැමෙට නැගිටලා පුරුදු වෙලා පාන්දර නැගිට ගන්න මුල ඉඳලා ආයි පුරුදු වෙන්න වෙනවනේ බං ඇයි නැගිටින එක විතරක් නෙමෙයි උඹට දත් මැදලා මූණ හොදවන එකත් පුරුදු වෙන්න වෙයි ඈ ඔක්කොට මෙහා වැඩ රැඳා යන්නේ මොනවද කියලා කියහන්කො යකෝ මේ දවස් දෙකේ පැලෙන්න කාලා කාලා එක කලිසමක් කිට්ටු කරගන්න බෑ බං ඊට කමිස දැ කියලා මතක නෑ මචං මම මේ කල්පනා කරේ වීකෙන්ඩ් එකෙත් වැඩට යයිද කියලා මේ 2020 කැලෙන්ඩරේ රතු පාටට තියෙන දින නිවාඩු දින කියලා නේ බං අපි හිතන් හිටියේ දැන් බැලුවම කළු පාටින් තියෙන දින නේ බං නිවාඩුනේ රතු පාටන් නිවාඩු තමයි ඔක්කොම පැටලෙනවා නේ බං ඉස්සරහට ඡන්ද කැන්වසින් ඇවිල්ලා ඉතුරු ටිකත් පිළිවෙලටම පටලවයි අනේ මන්ද බං අප්පා නමගුලද යකෝ මේ මෙන්න මේවා දැක්කහම තමයි මලපනින්නේ. ඇයි ඇයි ගුල්මසිරි ඒ පාර මොකද්ද? මේ ගුල්මසිරි සාමාන්‍යයෙන් අපේ රටේ සිද්ධ වෙන බොහොමයක් දේවල් වලට මලපනිනවා තමයි. ඉතින් සාමාන්‍යයි. හිත අදාගෙන ප්‍රශ්න මූණ දීපන් දැන් මොකද්ද ප්‍රශ්නේ? බලන් දැන් යුද්ධේ වරුණාම රටක් විදියට අපි නැගිටිමු කිව්වා. නැගිට්ටද? මං අහන්නේ නැගිට්ටද ගියහම්? රටක් විදියට නම් මන් දන්නේ නැහැ මචං. ඔයේ නිකන් රැයට නිදාගෙන ඉඳලා උදේට නම් නැගිට්ටා. අන්නේගනේ ඊට පස්සේ සුනාමි ආවා. ඒකෙන් පස්සෙත් කිව්ව රටක් විදියට අපි නැගිටිමු කියලා. කොහො නැගිට්ටද? මං අහන්නේ නැගිටින්න දුන්නද? මට මතක විදියට නැගිටින්න බැරිුණා නේද? ඒකන කියන්නේ. දැන් කියනවා මේ කොරෝනාවෙන් පස්සේ අපි රටක් විදියට නැගිටිමුලු. මං අහන්නේ හරියටම මේ පාරවල් නැගිටින්න අපිට මොකක් හරි ලෑස්ති වෙන්න එපා. එහෙම නැගිටින්න දෙයිද? හා නේද ඔබ කියන කතාව හරියට හරි. මේ පාරවත් කට්ටියටම කියලා හරියටම ඇත්තටම ඔන්න නැගිටිමු ඈ කියලා එහෙම නැගිට ඇහැගනේ. නේද? ඒකනේ. දැන් ඉස්සරහට ඡන්දේ නැහින්ද කට්ටියම නිකන් හීනෙන් නැගිටලා වගේ කතා නොකිය හරියටම නැගිටින විදිය කිව්වනම් අපිට නැගිටින්න ලේසියිනේ මචං. අනේ ගුල්මසිරි මචං මන් දැක්ක Facebook එකේ කවුද දාලා තියෙනවා මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන ජනතා නියෝජිතයින්ට පට්ට යෝජනාව ඈ ඔව් ඒ කියන්නේ දැන් අපි යෝජනා කරලා වැඩක් නැහැනේ දැන් එයාලනේ යෝජනා කරලා ඒවා සම්මත කරලා වැඩේ කරන්නේ දැන් අපි කැමති වුණත් අකමැති වුණත් ඉතින් එහෙම නෙවෙන්නේ නේ නේ පොඩක් ආපන්කෝ සිවිල් පුරවැසියෙක් විදිහට මේ මිනිස්සයා කරලා තියෙන මේ වටිනා යෝජනාව යෝජනාව රත්තරන් වලට වඩා වටිනව වුණත් ගඟට ඉනි කැපුවා වගේ නෑ කමන්නේ කියාංගෝ දැන් ඔය ඉස්සරහට එන්න નિયમિત පොදු ජන හිතසුව පිනිසම පමණක් වැඩ කරන ඒකායන බලාපොරොත්තුව පෙරදරි කරගෙන ඉන්න ඒ පරහිතකාමී ජනහිතකාමී ජනතා සේවකයින්ට කිසිම වැටුපක් තියා විශ්‍රාම වැටුපක්වත් නොදී සේවයට එන විදියක් හදන්න කියලා. මොකද මේක එයාලම කියන විදියට ස්වේච්ඡා සේවයක් කින්දා. එහෙම හොඳයි නේද? එතකොට නියම සුදුස්සන් එළියට එයිනේ. නැද්ද? අනේ ඔය කියලා තියෙන නොම්බර ජෝක් කතාවක්නේ. ඇයි? යකෝ මොය හදන්නේ ඔය වගේ කතා කියලා ඡන්දෙට කිසිම කෙනෙක් ඉදිරිපත් නොකරවන්නද? උටා. ඔව් නේද බං? මේ දැන්වත් උඹ හරියට ගියාහන්කෝ මොකෝ තාත්තේ අපිට බය නොවි ඡන්දයකට ගිය හැද්ද පොඩ්ඩක් ඉවසලා හිටහන්කෝ මේ දවස්වල ඇටවත් පේන්නේ නැති කට්ටිය සොයන් නිරෝධායන ඉවර කළා එළියට ඇවිල්ලා සමාජගත වෙලා කරන්න ඕන දේ ඒ පිළිවෙලට අපිට කියලා දෙයි හරිද
අපට තියෙන එක හරි උනත් වැරදි උනත් Taman කැමති අය කියන දේ කරන්න. එච්චරයි සරලයි. මේ මචං කවුද කියලා තිබ්බේ මං අර සෞඛ්‍ය සේවකයන් ආරක්ෂිත ඇඳුම් මැඳන් කොරෝනා ලෙඩ්ඩු ළඟට යනවා වගේ මෙති වර්ණ නිලධාරීන්ටත් ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන මේ රාජකාරී වලට යන සූදානම් වෙන්න කියලා. ඇයි තවත් අය කිව්වේ සාර්ථකව කොරියාවේ ඡන්දයක් තිබ්බනම් ඇයි අපිට ඒ වගේ කරන්න බැරි කියලා? කොරියාවයි අපි එක හා සමානයිනේ නේද බං? විනය හැදියාව මිනිසුන්ගේ ක්වොලිටිස් එහෙම අපි කොරියාවටත් වඩා ඉහළයිනේ. මචං ඇදිරි නීතිය කඩලා ගිනස් වාර්තාවක් තියන්න try කරන උන් ඉන්න රටක් මේක. රටක් ආරක්ෂා කරන්න ගමක් හුදකලා ගලාම බෝට්ටු වලින් අනික් ගම් වලට පැනපු උන් ඉන්න රටක් නෙවම් මේක. ඇයි මචං තැබෑරුම් වැහුවම වෙඩි තියලා අරින්න හදන මහා පරිමාණයෙන් වඩි පෙරලා මාට්ටු වෙලා බඩු නැති වෙනකොට ගෙවල් වල පෙරාගෙන බීපු එහෙම જાතියක් ඉන්න රටක් නෙවම් මේක. ඇයි කියලා රටවලිනුත් අරක් වැදලා මාට්ටුනේ. ඇයි බං දෙන්නෙකුට වඩා රැස් වෙන්න එපා කියලා කට කැඩෙනකන් කියලා තියෙද්දි ගෙවල් වල සෙට් වෙලා පාටි දැම්මා. ඇයි සංගීත ප්‍රසංගයකුත් පැවැත්තුවේ? එහෙම රටක මොන විනයක්ද කියලා අහනකොට නෑකෝ අපිට පට්ට විනයක් තියනවා කියන උන් අනේ මං දාර පන්දාට ග්‍රාම සේවකලා මරන්න හැදුවේ ඒ කට්ටියද මං ද නේද බං. නිවුස් බැලුවොත් 5000 කේස් එක දිගට. පොඩි පොඩි මිස් ෆයරුත් ගිහිල්ලා තියෙනවලු. නැව් ප්ලේන් විතරක් නැති වුණොත් 5000ක් අරන් තියෙනවයි කියලා ඔය සමහරු කියන්නේ. කොරියාව එක්ක සංසන්දනය කරනකොට සමහර දේවල් වෙන විදිය බැලුවහම අපි ඉන්නේ ඊට වඩා දියුණු රටකද කියලා හිතනවා නේද බං. ඇයි මේම කියන්නේ? නෑවයි දැන් බලහන් දැන් පරිප්පු 65ට දෙන්න කිව්වා. කඩේ 160යි. සමන් 100ට දෙන්න කිව්වා. කඩේ 250යි. බිත්තරේ 10ට දෙන්න කිව්වා. කඩේ 15යි. මේවා ඉතින් ඔක්කොම ජනාධිපතිතුමාට හොයන්න බෑනේ. අර වැඩ කරන්න ආස කට්ටිය ඉතින් ඔව්ව හොයලා බල්ලා පිළිවෙලට කරනවා නම් බැරිය නේද මේ තණ්ඩට කලින් උනත්. ඒ කතාව හරි මචං. මිස්ටර් ගුල්මසිරි මොකද කොන්ද අල්ලගෙන අදත් හරියට හරි වගේ මොකද පවුල ආයිත් කොන්දට පයින් ගැහුවද නෝකනේ ඉතින් ඇයි කියලා අහන්නේ අපි උඹලට අවංක වෙලා ඔක්කොම කිව්වහම උඹලා ඒවට සද්දේ දාලා පබ්ලිසිටි දෙන්න හදනවනේ එහෙම නෙමෙයි එපා බං එහෙම අයියෙන් අහන්න අල්ලපු ගෙදර නංගිට ඇහුණොත් මගේ පෞරුෂයට හොඳමදිනේ ඒක හරි ඒත් ඉතින් රටම දන්නවා බං පිරිමි මේ දවස්වල ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ විඳිතයෝ කියලා මොකද උනේ කියන්නේ ඇයි කොන්දල්ලගෙන ඉන්නේ නෑ බං අපි ඉතින් මේ සමාජශීලීනේ ඕ ඒක හරි ඒක හරි මනුස්සකමට ඉතින් ගෑනු පිරිමි ભેදයක් අපි ගාව නෑනේ මිත්‍රශීලීව කතා බහ කරනවනේ අනේ අපේ ඉතුරු ටික කියන්න ඕනේ මට හිතාගත්ත හැකි මොකද්ද ඔබ කාන්තා පරාණයක් එක්ක කතා කර කර ඉඳලා පවුලගෙන් කුටි කෑවනේ මිත්‍යාකෙන් ඒක කියනකොට උඹේ ඉනාව නෑ ඉනා යනවා ආපංකු මචං වෙච්චද ඔව් කියන්නකෝ පවුල පොඩි බඩුලයිස්තුවක් දුන්න කඩේට ගිහිල්ලා අරගෙන එන්න කියලා මේ දවස්වල පොඩි බඩුලයිස්තු තමයි බඳ එන්නේ ඉස්සර දුන්න මාගල් සයිස් බඩුලයිස්තු ගේන්න දැන් අතේ සල්ලි නෑනේ මොන වුණත් මචං ඒ වෙනසට නම් මං ආසයි එහෙමකෝ ඒ මොකද කියන්නේ නේ ඔබ නිකන් හිතලා බලහන් මචං අතපය ගලෝල යනවනේ උස්සන් ඇවිල්ලා ඔච්චර බඩු මල්ලක් වුණත් මචං පයිම උස්සන් එනවා මිසක් ත්‍රිවිල් එක එන්න දෙන්නෙම නෑනේ ඒකනේ ආ ඉතින් ගියාක ගුටි කාපු හේතුව ඕක දැනගන්නකම් මට නිින්දියක් නෑ මචං මේ අර කලින් දුක්කන් දෝනාව වුණාම මගේ කොන්ද වේදනාව ටිකක් අඩු වුණා බං හරි හරි කතාව කියන්කෝ මේ මේකයි ඇත්තට මට උනේ මම බඩු ටිකක් අරන් එනකොට නංගි කෙනෙක් පාරේ ලතාවට මීම අයිනේ යනවා හා හොඳ වෙලාවට මාස්ක් එකකුත් දාන් ඉතින් කැත ලස්සන පේන්නේ නැහැ නේ එතකොට අනේ මොක වුණත් විරුද්ධ පක්ෂනේ කියලා හිතලා පොඩක් කිට්ටු කරලා චැට් එකක් දැම්මා හරි මචං මට හිතාගත්ත හැකි ඉතිරි ටික උඹත් මචං මාස්ක් එකක් දාගෙන හිටපු හින්දා අප්පිරියාවක් නැතුව ඒ නංගි උඹත් එක්ක කතාවට සෙට් වෙන්නේ නැති මං එහෙම තමයි උනේ මං හිව්වේ ඉතින් ඔහොම රටේ තොටේ විස්තර කතා කර කර අපේ ගෙවල් පේන දුරට එනකන් ඇවිල්ලා මම ඒ නංගිගෙන් සමුගත්තා නිකන් ඕන් නෑනේ නිකන් අවදානමක් ගන්න කියලා ඕක අපේ පවුල දැකලා ගියාහන්කෝ අප්පද බලයිද මෙදුලට එන්න හම්බුන්නේ නැහැ කා එක්කද ඔය කතා කර කර ආවේ කියලා මගේ ඇඟට ගොඩ වුණා හා මොකද කිව්වේ මම කිව්වා නමක් ගමක් දන්නේ නැහැ අයිඩෙන්ටි අන්තිම අංකය සෙට් වෙච්ච නංගි කෙනෙක් කියලා සෙවල පාට මාස්ක් එක පෙඟිලා කියලා පයින් ගැව්වා බං නෑ ආ
ඒ පාර උඹ මොකද මූණෙල්ලගෙන? මොකොත් නැහැ මචං මේ නිකන්. ඇත්ත කියහන්. එක දිගටම පෝල් ගන්න බෑ වගේ ලොකු ටෝක්ස් දෙන්න ගිහිල්ලා හිරමණෙන් කෑව නේද? ලැජ්ජනුයි ඇත්ත කියහන්. නෑ බං. මං එහෙම කවදාවත් පෝල් ගන්න බෑ කියන්නේ නෑනේ. කියන හැම වෙලේම සුටුස් ගාලා කරලා දෙනවනේ. මං ඔය උඹ වගේ ලොකු සීන් දාන්න ගිහිල්ලා කුටි කාලා තුන් වේලම කෑම නැතුව ඉන්න තරම් මෝඩ නෑනේ. බලන්නවනේ. අම්මා යකෝ අපේ පවුල හොඳයිනේ. ඇයි? මොනවා වුණත් අන්තිමට දුක හිතිලා කන්න දෙනවනේ. ඉතින් ගියහන්කෝ ගුටිත් කෑවේ නැත්තම් කම්පලල් වෙන්න බැනුන් ඇහුවද? මේක මචං ගුටි කෑවට බැනුන් ඇහුවට එහා එකක් බං. ඔව්. අනේ අම්මේ මට තේරෙන්නේ නැ බං මේ ගෑනු. දවසක් ගානේ මොකක් හරි පාඩමක් කියලා දෙනවනේ. ඈ? ඔව්නේ. අනේ මචං ඒ පාර මොකද්ද උඹට කියලා දුන්න පාඩම කියලා මටත් පොඩ්ඩක් ගියහන්කෝ. මාත් ඉගෙනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වෙනවනේ බං. එහෙනම් ඉගෙන ගනි. මචං පවුල ඉල්ලන දේ විතරක් දියන්. වැඩි හොඳට අපේ තියෙන පඬිත කම්බලට නව අදහස් යෝජනා එක්ක වෙන දේවල් දෙන්න යන්න එපා. වෙන දේවල් දෙන්න එපා. ඔව්. කරුණා කරලා ඉල්ලන දේ විතරක් දියන්. ඒක තමයි ඉගෙන ගන්න ඕන පාඩම. හරි හරි. මම මේ උපදේශයේ පිළිපදින්නම්කෝ. අනෙච්චරයි. දැන් උඹේ ඔය මූණ ලුණු දෙහි කාලා වගේ ඇඹුල් වෙන්න වෙච්ච සිද්ධිය පොඩ්ඩක් විස්තර කරලා කියහන්කෝ. බත්තම් මම් වගේමයි නේද? උණු ගොඩවල් අවුස්සන්න. උඹ හරි රුසියානේ. හරි හරි මං කියන්නම්කෝ. මම මචං ටීවී එක බල බල හිටියා. ආ. පවුලත් එහා පැත්තේ හිටියා. හරි. ඉන්න ගමන් මට කිව්වා මචං ඔය මේසෙ උඩ තියෙන පත්‍රය අරන් දෙන්න කියලා. පත්‍රේ. ඔව්. දැන් මචං ඔය පත්‍රේ බලනකොට ෆෑන් එකට පිටු එහි මේ යනකොට ෆෑන් ඕෆ් කරන්න කියනවනේ. බලවදේනේ. ආ. මම කිව්වා අයියෝ ඔයා හරි ගොඩේනේ. කවුද අනේ අද කාලේ පත්‍ර දිග අරන් බලන්නේ? මේ තියෙන මගේ iPad එක මේකෙන් තමුන්ට කැමති පත්‍රයක් අරන් බලන්න කියලා කිව්වා. පවුලට ලැජ්ජ හිතෙන්නේ නැති මොන? එයා කිව්වා ඔයාට පැහිච්චකම් වලින් වැඩක් නැහැනේ මම ඉල්ලන පත්‍රය දෙන්නකෝ. එහෙම කියලා මට කිව්වා. පස්සේ මචං මම කිව්වා මේ ළමයෝ ඇයි ඔයාලා මේ නවීන තාක්ෂණයක ජීවිතේ ගලපගන්නේ නැත්තේ? ටෙක්නොලොජි එක ලයිෆ් එක ඉස්සරහට අරන් යන්නකෝ. දැන් ඕන දෙයක් ඔන්ලයින් කරන්න පුළුවන් නේ. එහෙම කියලා මචං මට අපේ මල්ලි ඇමරිකාවෙන් ඉඳලා එවපු iPad එක මං එයාගේ අතට දුන්නා. ඒ පාර නම් පවුලට ලැජ්ජේ හිතිලා iPad එක ගන්න නැති නේද? අන්න එහෙම කින්ඩිය දාලා ඕනේ මචං දෙන්න. පවුල ෂේප් එකේ iPad එක ගත්තනේ. ගත්ත විතරක් නෙමෙයි මචං අපේ ගෑණි අරන් පටෝරියන් ගාලා මේසේ වහලා හිටපු මැස්සෙක්ට iPad එකෙන් ගැව්වා ගියාන්කෝ. iPad එක කෑලි හැයකට කැඩිලා ගියා මචං. අපරාදේ උඹ පත්‍රේ දුන්නා නා රෝල් කරලා මැස්සට ගහනවනේ බං. මචං අපේ දැන උගත්කම් ලොකු සීන් නෙව්වා මෙව්ව එළියට පමණක් සීමා කරගන්න ඕනේ හොඳද? ඒව මචං අපේ පවුලට අදාළ නෑ. හරිද? ඉල්ලන දේ විතරක් දියා. නැත්තම් මචං මගේ iPad එකේ කෑලි හැයක් ගැලවුණා වගේ තමයි ai vende harida hariyata hariwan ina wenne pa itin මචං සත්‍යපාල. ඔව් මචං. අර ලෑටි බීතරයාගේ බාල කොළුව. ඔව් ඔව් ඔව්. මේ පාර සාපේ ගලානේ. ආ. පේල්වලා hina අවුලෙන් ඉන්නේ. පවුල පිටින්ම මානසිකව කඩන් වැටිලා බං ඉන්නේ. සාධාරණයි මචං. ඉතින් ඒක මහන්සි වෙලා ඉතින් ඒ මහන්සිය වතුර ගියා කියලා දැනගත්තාම ඉතින් අවුල් වෙනවා. ඒක හරි. අනේ නිකන් හිටම් බං. ඇයි? යකෝ ඕ ලෙවල් ෆේල් කියලා එහෙම මානසිකව කඩන් වැටෙන්න හොඳ නෑ. ඔබ පොඩ්ඩක් හිතලා බලහන්. එහෙම මානසිකව කඩන් වැටුණා නම් අද අපේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීලා නෑනේ. යකෝ ඒකත් ඇත්ත නේද? ඒ අය ඕ ලෙවල් ෆේල් කියලා නිකන් හිටියද නෑනේ. උත්සාහයෙන් වීරියෙන් ජීවිතේ ගොඩ ගත්තනේ මචං. මං නම් කියන්නේ කොල්ලට ඒ ආදර්ශේ අරන් පොලිටික්ස් වලට ආවේ හැකිනේ හා නැද්ද? මම කියන්නේ සුදුසුකම් මෙහෙම බලන්නේ නැති එක ඈ. ඔව් වට ඉතින් ආ කියලාත් බෑ එපා කියලාත් බෑ නේද? මේ මට සත්‍යපාල. මේ නිකන් ඉන්න ගමන් මම මේ කල්පනා කළේ. මොකද්ද? මේ පොඩ්ඩක් හිතලා බලහන්. දැන් මේ සබංගාල අතේ හේදුවාම මැරෙන වෛරසයට තාම ඉන්ජෙක්ෂන් එකක් හොයාගන්න බැරි වුණානේ. සබන් වලින් බැරිද මං ඉන්ජෙක්ෂන් එකක් හොයාගන්න? මචං මේ අර ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයා වගේ උඹත් ගොන් කතා කියන්න එපා බං. එහෙමද? සබන් වලින් ඉන්ජෙක්ෂන් හදන්න බෑ. සබන් වලින් පුළුවන් හොඳට මොලේ පෙඟෙන්න නාගන්න ගමන් කුණු ටික යවා ගන්න. අන්න එහෙම කරලා බලහන්. සමහර විට ඔය වගේ අදහස් එන එක නවති. එහෙමද? එන්නම් හොඳට ඕම ඇති බං. උඹට කියන්න අපේ පවුල අද වෙනම පුල්ටොස් එකක් දැම්ම ගියහකෝ මට. නෑ මොකද්ද දැන් බලාගෙදර ක්‍රිකට් ගහන්න පටන් ගත්තද? නෑ නෑ අම්මා මචං ඒ පුල්ටොස් එකක් දැම්ම කිව්වේ පවුල පොඩි අයිඩියාස් එකක් දැම්මේ. ආ ආ ආ
උඹට කියන්න මචං දැන් මං ඔය පොල් ගාලා රෙදි හොදලා වලම්පිකන් හොදලා මිදුල අතු ගාලා ඒ වැඩ ටික පිළිවෙලටම අය පොඩි මිස්ටේක් එකක් නැතුව කරනවනේ මෙන්න යකෝ අද උදේ මෙයා මට කියනවා නිකන් ඉන්න එක පොඩ්ඩක් උයන් ඉගෙන ගන්නවකෝ කියලා පුතා මචෝ මේ අන්නේක බයానකයි මචං ඈ බැරි වෙලාවත් උයන්න පුළුවන් බව පෙන්වුවොත් සුනේ සුම්මචෝ ඈ අයි ගැළවීමක් නේ මට විකාරද මාමා හුවේ යෝවට එක පාට බෑ කියන්නත් හොඳ නැති ඉඳා හාකෝ මං try කරන්න කියලා කිව්වා යකෝ උඹ ගම කාලනේ නේ මොඩියා නිකන් හරි try කරලා කැමරහට ආවොත් එහෙම කොට මන්නේන්ද කවුද බං ගෑම උයන්නේ මම half seat කොළ 10ක විතර පට්ට කැතට උයන්න කියලා ගෙනින් පෙන්නලා ගෙව ඔන්න මම මේ පුළුවන් විදිහට try කරලා පොඩ්ඩ බලන්නකෝ කියලා පොඩ අතගාල බලන් අන් දෙකක් තියනවද කියලා පවුලටද ඉක කල්ලකින් හැ මුන්න ගැසෙවි හසගනක් ලිසින් බුල කෙලියොත් ඒ සොඳුරු මොහොත අඳුර වෙයි සෙනින් හොඳයි මචං හිතේ කැකෑරෙන දුක ගීතයකින් හරි එළියට දාන එක හොඳයි උඹට දරාගෙන ඉන්න අමාරුයිනේ ඈ ඔය බාහිරකාරින් දවස ගැන නේද ඔය සින්දුවෙන් කිව්වේ නෑ ඉතින් බාහිරතර නෙමේ එහෙනම් කට්ටිය ඉතින් පිළිවෙලට හිටියත් ඔක්කොම ඇරිය හැකි හා නැද්ද කියහන් මචං ගුල්මසිරේ මේ ඉන්න පිළිවෙල නම් පට්ට දැන් බලහන්කෝ මේ කොරෝනාවට පින් සිද්ධ වෙන්න මචං ගෙවල් වල බත් පිඟම් පියාඹන පීරිස එහෙම දකින්න නෑනේ ඒක මචං බාර ඇහිල්ලට පින් සිද්ධ වෙන්නනේ හා නැද්ද ඒ උනාට ඉතින් බාර් වහලා තියෙද්දි පියාඹන මුට්ටි ඇතිලි එහෙම අගේට ගුවන් ගත වෙන අවස්ථාව ඔය ඕන තරම් තිබ්බේ හොදන්න බෑ කිව්වහම ගුවනින් ඔළුවට එව්වාවේ ඒවා ලැජ්ජාවට කවුරු කියන්නේ එලිපිට ඒ උනාට මචං මේ ඇඳිරි නීතිය කොච්චර හොඳද බලහන් වලිදාන් එළියට බහලා යන්නත් බැරි හින්දා කාගෙන හිටියනේ අම්මව මචං ඔය ඇඳිරි නීතියේද මේ යන විදිය බලලා වෙනම නමක් නේද දාන්න තිබ්බේ මොන වගේ එකක්ද නිකන් මේ පවුලේ සහජීවනයේ පවුලේ සහජීවනයේ ගෙදර සමගිය කුටුම්බ එකමුතුව වගේ ඇයි මේ මූණ දිහා බලන් ඕන නම් එකක් දැම්මේ කි මොකද සුන්දර ආතතිය එහෙම කියලා දාන්න පුළුවන් නේද නෑ මේ වීලුවට නෙමෙයි මේ මම්මේ කියන දේ පොඩක් බහපංකෝ කියන්කෝ ඔය එක දිගටම බාර් වහලා තිබිල්ලෙන් බල නොහිතන වෙනත් ආකාරයේ අතුරුඵල විපාක ගොඩාක් සිද්ධ වෙන්න පුළුවන් හොඳේ අපද බල ඒ මොනවද මචං ඒ දැන් දැන් බලහන් නිකන් දැන් ගොඩාක් උන්ගේ ඉංග්‍රීසි කතන හැකියාව නැත්තටම නැති වෙලා යන්න පුළුවන් එතකොට මේ තාර්කිකත්වයේ හීන වෙලා යන්න පුළුවන් ඉදිරිපත් වීම නර්තන හැකියාව පෞරුෂ වර්ධනය එතකොට මේ පොදු සමාජීය ගැටලු වෙනුවෙන් නොබිය ඉදිරිපත් වීම වගේ දේ එකෙමකේ නෝගේ ගොඩක් දේවල් හීන වෙලා යන්න පුළුවන් හොඳේ හැබැයි උඹ ඔය කියන විදිහට බාර ඇරියාම මචං ගෙදරට ගේන බඩු ටික අඩු වෙනවා ගෙදර වලි වැඩි වෙනවා කිසි හේතුවක් නැතුව පාර යන උන් එක්ක ගේම් මිල්ලන එක වැඩි වෙනවා දැන් සනීපට ඇඳේ නිදන් ඉන්න එක නැති වෙලා රැතිස කානුවේ නිදාගෙන පාන්දර බල්ලන්ගේ මූණ හොදන් ගෙදරට එන එක වැඩි වෙනවා නැද්ද හා හරි හරි ඔය දෙපැත්ත තියනවා ඉතින් අමාරු නැත ඒ දෙපැත්තෙන් උඹගේ වැපැත්ත තමයි ඉතින් හරි නේද ඇතියන්තම්බට තේරුණා ඒ මචං සත්‍යපාල ඈ මචං මේ උඹලා ගෙදර මේ පාර අර රැල්ලට වගා සංග්‍රාමේ පටන් ගත්තේ නැද්ද අපේ නම් වැඩේ නැගලා යනවා මෙහා අපෙත් නැගලා යනවා කොයි තරම් නැගලා යනවද කිව්වොත් මචං අන්න මගේ හෙල්මට් එකේ බටු පැලයක් හිටවලා මම උඹ කිව්වේ නෑ වැඩේ හොඳයි නේ මචං ආවුද බං එහෙම හිටවලා දෙන්නේ මගේ ආදර ප්‍රිය බිරිඳ වෙන කවුද ඉතින් අයියාට ඉතින් අයිතියක් තියෙනවනේ හිටවන්න වැඩේ හොඳයි උඹ කියන්නේ අටියක් තියන්න තැනක් නෑ අපේ ගෙදර හැම තැනම හිටවලා හංගෝ මගේ හපත්තු දෙකේ මිරිස් පැල දෙක හිටවල ගියහංගෝ හිටවල කිව්වම මචං මට බය මගේ කලිසන් සාක්කුවල මේ ගෑනේ තක්කලි පැල එහෙම හිටවයිද කියලා මේ ඒ උනාට මචං මුකුත් කියන්න එපා තවද හරි අපේ නිදහස සොයන් වැඩට යනකල් අපි අසරණයි මචං ඉවසගෙන හිටහන් හරි මාත් මේ ඇඳිරි නීතිය ඉවර වෙනකල් ඉන්නේ අපේ ලොකු ගෙල්ලගේ සිංහල ගුරාව ගිහින් හම්බ වෙන්න පොඩ්ඩක් ඈ ඇයි ඒ මොකද නෑ මේ අපේ ලොකු ගෙල්ල ඔව් අපේ ගෑනිට Facebook account එකක් හදලා දීලානේ
ඉතින් ඒක හොඳයිනේ. ඔව් ඒක නම් සෑහෙන්න හොඳයි. ඇඟිලි ගෙවෙනකම් ෆෝන් එක ඔබව ඉන්න හින්දා අපිට කනක් ඇවිල්ලා හිටිය හැකිනේ. ඔන්න කිව්වා. ඒ වුණාට ගොල්මසිරි උඹ එපයි මචං ඉවර වෙන පාරට ඩේටා කාඩ් ගෙනත් දෙන්න. කඩේ යන්නත් ඕන උඹනේ. යකෝ ඒක ඉතින් දුවන බල්ලට පාම්බාගෙකින් ගැහුවා වගේ සැපක්නේ. බං ගෙදරින් එළියට යන්න ලැබෙන එකම කොයිතරම් සැපද කියලා හිතහංකෝ. ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. හරි දැන් අර අහිංසක සිංහල සර්වයි වයිෆ්ගේ Facebook එකේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? නෑ බං. අපේ ගෑණි මගේ බෙල්ලෙන් ඇදන් වත්තට අරගෙන ගිහිල්ලා එයාගේ වගාවත් එක්ක මාවත් තියලා පින්තූර ටිකක් ගැහුවනේ. ඉතින් මචං ඒකේ වැරද්දක් නෑනේ. ඒකේ වැරද්දක් නෑ. එයා කට කපලා හිනාවක් දාලා ඔන්න මමත් ගෙවිලියක් වුණා කියලා පින්තූරයක් දාලා. ඊට යටින් මේ මාවත් බලෙන් හිනා ගස්සලා ගත්ත පින්තූරයක් දාලා මේ ඉන්නේ මගේ ගෙවලය කියලා. ඈකෝ. එනුම එහෙම වුණාට ගෙවිලියකගේ පුරුෂ ලිංග පදේ ගෙවලය නෙමෙයිනේ බං. අන්න ඒකනේ බං මං කියන්නේ. යකෝ මේ පින්තූර දාන අපේ ලොකු කෙල්ලක සිංහල සාරව මං හම්බ වෙන එක සාධාරණ නැද්ද කියංකෝ. ඒ අර්ථෙන් සාධාරණයි මචං ඈ. මචං ගොල්මසිරි හම්බෙච්ච කොහොඳයි මේ උඹට කාරණාවක් තියෙනවා කියන්න. මොකද්ද? මචං ඔය කොරෝනාවටත් වඩා භයානක එකක් හෙට අනිද්දට එන්න නියමිතයි හොඳේ. ඈ? ඔව්. ඒ මොකද්ද? ලයිට් වතුර බිල්. අන්න ඒකටත් ලෑස්ති වෙලා හිටහම් මචෝ ඈ. අම්මා හැබෑවනේ. පැය 24ම ෆෑන් වැඩ ලයිට් දාලා ටැප් අරගත්ත ගම බිල් ආම හක්ක පණි නේ බං. සහනාධාරයක් අත ලැබුණොත් පාට ඈ. මේ සහනාධාර මානසිකත්වය අපේ අයට කොයි තරම් ඇඟට ඇදිලා තියෙනවද කියනවනම් අපේ පවුල තාම බලන් ඉන්නවා මචං. මේ පාර දන්සල් ලොරිවල දාගෙන ගෙවල් ගාවට අරන් එයි කියලා. නිකන් හම්බ වෙනවනම් පට්ට සතුටුයිනේ මචං අපේ වයිෆ්ලට. අනේ පව් බං. මොකද්ද පව්? නෑ මේ බැරිද උඹේ අතේ වියදම් කරලා හරි ලොරි දන්සලක් දෙනවා වගේ කෑම ටිකක් බෙදලා දාන්න. මීටරේ පරතරේ තියාගෙන මාස් දාගෙන බෙදාගෙන කෑවේ හැකිනේ. ගෙදර හදන ඒවා කාලා එපා වෙලානේ බං ඇත්තේ. ඕවා ඉතින් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම් කියලා උඹට වුණත් දැකලා හතුණක් ලැබුව හැකිනේ. ගොල්මසෙරේ මචං ප්‍රසිද්ධ කේමනක් තියෙන මෙන්න මෙහෙම. බිරිඳ සතුටින් සිටිනවා දැකීම ස්වාමියාගේ සතුටට හේතුවේ. ඕ. නමුත් ස්වාමියා සතුටින් සිටිනවා දැකීම බිරිඳගේ සැකයට හේතුවේ. අන්න ඒක හින්දා මචං පවුලට ආතල් දෙන දන්සලක් දීලා ඒ ගැන මම සතුටු වෙලා ඒක පවුල දැකලා මොකටද බං නිකන් එයාගේ සැකයට භාජනය වෙන්නේ. උඹට තේරුණාද? ඕ ඒක ඇත්ත තමයි. ආ ඒක නෙමෙයි මචං මේ අර මොකද්ද බං අර Facebook එකේ පොඩි උන් ටිකක් දාලා තිබ්බ වීඩියෝ ටික. Max Rox සෙල්ලක්කාරය කියලා එකෙකුත් හිටියේ. මේකේ මන්න පිහිකුත් අතේ දිනවා මම දැක්කා. ඕකයි තින් මචං පොඩි උන්ගේම වැරද්ද නෙමෙයිනේ. එහෙම වීඩියෝවක් දාන්න මොකක් කර වැඩිහිටියෙක් අනුබලයක් දුන්නා නම් ඒ කියන්නේ මචං ඔය ෆෝන් එක අරන් දීපු එකේ ඉඳන් ඒවා වීඩියෝ කරලා දුන්න එකේ ඉඳන් ඒක ෂෙයා කරලා ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්න එකේ ඉඳලා අන්න උනුත් ඒකට වැරදිකාරයෝ මචං. හරිද? මම මේ කල්පනා කළේ මචං මොකද්ද අපිට පොඩි කාලේ තිබ්බ ප්‍රශ්න එක ගත්තාම දැන් කාලේ මේ පොඩි උන්ට තියෙන ප්‍රශ්න මාරයිනේ බං. උඹට මතකද අපිට දීවිච්ච ප්‍රශ්න? ගිලිච්ච පළතුරු ඇටේ බඩේ පැලවෙලා නහයෙන් කටින් අතු හැම එළියට එයිද? ඇයි දතත් සිරවිච්ච බුල්ටෝ එක දිවෙන් එළියට ගන්නෙ කොහමද? අන්න අපිට තිබ්බ ප්‍රශ්න. එතකොට අම්මා හදන ත්‍රිපෝස ගුලි වලින් වැඩිපුර එකක් කන්නේ කොහමද? අන්න අපිට තිබුණ ප්‍රශ්න. හා බාරි බාරි මචං ගුල්මසිරි පොඩ්ඩක් හොඳට හිතලා බලහම මේක. අපි මචං තාම පොඩි උන් වගේ එක එක දෙන ගුලි කකා ටීවී එකේ කාටුන් බල බල ඉන්නවා. පොඩි උන් ලොකු උන් වගේ පාතාල ටොක්ස් දෙනවා. කොතනද මචං මේ වැරද්ද? මං ඕකට උත්තරේ දෙන්න කවදා හරි බාර අරපු වෙලාවක. හරියටම හරිනේ. ඒ ගුල්මසිරි ආ ආ ආ මොකද බං නිකන් ඇද වෙලා යන්නේ? අකුලක් කරගහනව නේද? නෑ බං එහෙම අවුලක් නෑ. මොකද අවුලක් නැත්තේ? මට හොඳට වෙනස පේනවා. හත් අට දෙනෙක්ගෙන් ඇද වෙන්න ගුටි කාපු පාට පෙන්නුම් කරනවා. ඇත්ත කියන්න මොකද උනේ? ඈ කාටවත් කියන්න එපා. මං කාට කියන්නද බං? බාර් ඇරියානේ. ඉතින් මේ බාර් මත්පැන් හා ඒ ආශ්‍රිත ගැටලුවක් තමයි බං. මේ බෙල්ල තමයි පොඩ්ඩක් හොලවන්නම. හරියට හරි. බඩු ගන්න පවුලගෙන් සල්ලි ඉල්ලුවා. පවුල සල්ලි දෙන්න බෑ කියලා කොහිදල් කැඩෙනකන් අමරණීය මරණීය නෙලිල්ලක් නෙළුවා. හරිනේ මං කිව්වා. ආරද බං පවුලගෙන් ගුටි ගෑව නම් මට ඊතා දාගත්ත හැගෙන බං. අනික ඒකෑම ඇඟට හුරු ඉන්නේ මෙච්චර අමාරු නෑනේ. ආ එන
නංගි තාගත්ත ගේ කියන්නේ උඹ කිලෝමීටර් ගණන් දිගට තියෙන පෝලිම පනින්න ගිහිලා කුටි කෑවා. ඒකනේ උනේ කොට විකාරද බං? අනේ අම්මේ පෝලිම පැනනා අල සම්බෝල වෙලා කුඩු ටික පෙනේරෙන් හැලෙන්න කන්න වෙන්නේ. අනේ හරි මොකද උනේ? අනේ අපරාදේ කියන්න බෑ. ගිනි කූට ගහුවේ මීටරේ පරතරේ තියාගෙන ලස්සනට විනීතව සීරුවට පෝලිමේ ඉස්සරහට පිළිවෙලට ගියාම. හරි බං හරි ඉතින් අගේ නොකර කියහන්කෝ. එහෙනම් මොකටේ උඹ කුටි කෑවේ? සල්ලි මදි පාඩුවක් වෙලා ණයක් වෙන්න ගිහින් බහින් බස් වෙලා කොට විකාරද බං? මොකද්ද? යකො මොනවට සල්ලි නැතුණත් අපිට ඒවට සල්ලි මදි පාඩු වෙන්නේ නෑනේ. නැති වෙන්න සල්ලි අතේ තිබ්බා. අනේ ගුල්මසිරි. උඹ මොකටද කුටි කෑවේ කියහන්කෝ? බලටත් ඉතින් අපි කුටි කෑවහම ඒකට හේතුව දැනගන්නකට තියෙන සතුට නෑ. සතුට නෙමෙයි බං. අහලා බලලා මිනිස්සේ කුටි කෑව කිව්ව මේක අපට දැනෙන්නේ වේදනාවක් විදියටනේ. නෑ බං. පොඩ්ඩක් හිතලා බලන් කාලයකට පස්සේ සිහිය එකතෙන් කරගෙන. ඔව්. මේ සමාජීය ප්‍රශ්න ගැන පුළුල් කතිකාවතක් ඇති කරගෙන අමතක වෙන්න ගිය ඉංග්‍රීසියට නව පණක් දීලා පොඩ තාර්කික වෙලා හැංගීම් බර වෙලා කාන්සියට ගීතයක් මොමුණන්. එතකොට මේක ඉනෝගේ තව ගොඩාක් දේවල් සිංහල ලීලාවෙක් කරන්න ලැබෙන ඒ මහඟු අවස්ථාවනේ බං. ඇත්තකින් ඔවිදින් බෝතල් ගන්න කනේ නේද? ඉතින් ඉතින් මචං කිලෝමීටරේ අඩියට මම ලංකලා. ආ බාරගේ කවුන්ටරේ මගේ නහය ගාව මෙහෙම. ඉතින් විවිධ වර්ණයෙන් පිරිච්ච බෝතල් ඇස්වල වදිනවා. ඉතින් මගේ මේ අතේ සල්ලි. මේ අතේ මල්. කටට උණපු කෙල ටික ගිලින ගමන් මල්ලි මට කියන්න ආදනකොටම බාරේක ඇතුලේ බඩිවරා කියලා කිව්වා මචං. ඒතෙන් ඒතෙන් එක්කම මට පිටිපස්සෙන් ඉදපු දහස් ගානක් හේ ඕම කරන්න බෑ හේ වහන්න බෑ හේ එක්කම තෙරපීමක් ආවා මචං තෙරපීමක් ඒතෙන් එච්චරයි මතක ගමේ සරුපස පෙරලන්නට මා යනවා හෙට උදෑසනින් ආ ගුල්මසිරේ ආ මොකද අද ෆුල් ෆන් එකේ අපි ඉතින් නැව ගිරුණත් බෑන්චුන්නේ මචං ඒක හොඳයි ඒක හොඳයි මචං මම දැන් තනි කරම හේ මානසිකත්වයකන ඉන්නේ අපද බල පොට කියන්න මචං දඬු වැට කඩන් හේනට අලි පැනලා වගාව පාළු කරයි කියලා හිතට බයයි මචං එච්චරට අම්මා වගාව හිතට අල්ලලා ගිහිල්ලා තියෙන්නේ බංගුල් මසිරි ඔය බටු පැල පහයි මිරිස් පැල 10 හිටවලා හේන් මානසිකත්වයක් ආවද උඹට බං පොට කියන්න මම හීනෙන් පැල් රකින්නවා ගියහන්කෝ මට ඇහිලා නැද්ද මම රෑදේ ගොඩ හරිය පැල් කවි කියනවා පැල් කවි කියනවා නම් මට ඇහිලා නෑ මචං හැබැයි මේ මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා රෑදේ ගොඩ හරිය බුදු අම්මෝ කියලා කෑ ගහලා මරහඬ දෙනවා නම් ඇහිලා තියෙනවා ඒක ඉතින් ඇයි කියලා අනේ කාරින තින්ද මං ඇහුවේ නෑ උඹෙන් මචං ඈ ඒ මම හීනෙන් පැල් කවි කියලා ඉවර වෙනකොටම තමයි බුදු අම්මෝ කියලා කෑ ගහන්නේ ගහනවනේ හරි හරි මට හිතා ගන්න පුළුවන් උඹට තනි අලිය ගහනවා හීනෙන් ඒකනේ ඔය නෑ නෑ ඈ හීනෙන් නෙමෙයි හැබැයි තනි ඇතින්න මට ගහන්නේ මොකක් ඔය මට එහා පැත්තේ නිදන් ඉන්න අපේ පවුල තමයි මට ගහන්නේ කට පියාගෙන නිදිය ගන්නවා කියලා ගානේ ගහනවා මචං පැල කඩම් බිම ඒ කියන්නේ මචං ඇඳ කඩාගෙන උඹ බිම ඔව් බං බලා මචං ගෑනු අපිට හීනෙන්වත් ආතල් එකක් ගන්න දෙන්නේ නැත්තේ ඇයි බං ඒක නම් තේරුම් ගන්න අමාරුයි මචං මචං සත්‍යපාල ඈ මචං මේ ලොක්ඩවුන් කේස් එකෙන් අපේ වායු ගෝලයේම පට්ටේට පිරිසිදු වෙලා අලුනේ වායු ගෝලය විතරක් නෙමෙයි මචං අක්මාව වකුගඩු පෙනහළු එම හොඳට පිරිසිදු වෙලා තියෙන්නේ හැබැයි දැන් බාර් අරපු එකෙන් හැරියස් කවර් කරලා වරුවෙන් පරණ තත්ත්වයට ගනියොන්න බලහන්කෝ එහෙම කියන්න එපා දැන් ඔය විසඳාගත නොහැකි ප්‍රශ්න ආවොත් පිළිතුරු හොයන්න කට්ටිය ඉතින් ඔය පොඩක් ගන්නවනේ ඒකට වැරද්දක් කියන්න බෑනේ ඉතින් අනේ නිකන් හිතහම්බන් බලා ප්‍රශ්නාවම පොඩක් ගන්නවා ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න නැත්තේයි කියලා කල්පනා කරන්නත් පොඩක් ගන්නවා මම නොදන්න උඹලා නෙමෙයි තා මේ මේ ඒක නෙමෙයි මචං සත්‍යපාල මේ පාර වෙසක් නිකම්ම ඔහෙ ගියේගේ කට්ටිය පොසොන් එක එහෙම සාරේට ගනීද දන්නේ නේද නිකන් පොර කාලාගේ දන්සල් පාරක් දාලා ඒක කියන්නේ බෑ ඉතින් නිකන් දෙනවා කිව්ව ගමන් පොර කන රටක් නෙමෙයික අනේ අපරාධේ කියන්නේ බෑ වෙසක් තෙමගුල්ල නම් අම්මා මචං චාමෙට කෙරුණා ඒක හරි මචං අපේ ලොකු කෙල්ල එදැන් මං අහගෙන මේ කියන
වෙසක් කූඩු වල පින් සිද්ධ වෙන්න අලුතෙන් හදපු ෆිනිෂින් වහලේ ලෑම්ප් ෂේඩ් ටිකයි මල් පෝච්චි ටිකයි යාන්තම් පෙන්න ගත්තා කියලා කියනවා. ඒකේ Facebook එකේ යා පින්තූර දැම්මනේ අපේ වෙසක් කියලා. දාපු පින්තූර වල චූටියේ වෙසක් කූඩුව. අනිත් පෙන්න ගන්න ඒවා හෙන ලොකුවට දැම්මා. ඒක තමයි මචං අපේ පවුලත් මේ බිත්ති ටික කපරාරු කළේ නෑ කියලා මාව මරාගෙන කන්න හැදුවේ. හරි හරි ඒක තමයි මේ දවස් ටිකේම කන්න දෙන කෑම එක බල්ලෙකුට කටේ තියන්න බැරි ගන්නට දෙන්නේ. තේරුණා. ඉතින් පොරොන්දු වෙනකොට ලබන වෙසක් එකට පින්තූර ටික දාගන්න ගේ හදලා දෙනවා කියලා. පොරොන්දු වෙන්න නම් පුළුවන් මචං. ඒ වුණාට අපි කියන දේවල්වත් අපිවත් අපේ පවුල විශ්වාස කරන්නේ නෑනේ. අපිට වඩා ළමයි තමයි විශ්වාස. ආදරෙත් අපිට වඩා ළමයින්ට නේ. බොරු. පට්ටවල් බොරු. ඈ? වයිෆ් අපිට වැඩිය ළමයින්ට ආදරේ කියන කතාව මම පිළිගන්නේ. ඇයි උඹ පිළිගන්නේ නැත්තේ? මචං පොඩ්ඩක් හිතලා බලහන්. වයිෆ් ළමයින්ට වඩා අපිට ආදරේ. දැන් බලහන් පොඩි හදිස්සියකට. අපේ වයිෆ් ළමයිව අල්ලපු ගෙදරින් තියලා ගියාට කවදාවත් හදිස්සියකටවත් අපිව අල්ලපු ගෙදරින් තියලා යයිද කියලා හිතහන්කෝ. අන්න දැක්කද? ළමයින්ට වඩා අපිට ආදරේ පවුල. යකෝ ඒ අපිට තියෙන ආදරේ හින්දා නෙමෙයි බං. අපිව සුවර් නැති හින්දා. මචං සත්‍යපාල ඈ මචං එක එක රටවල හිර වෙලා හිටපු සෑහෙන පිරිසක් ෆ්ලයිට්ස් ගානක් දාලා රට ඉඳලා මෙහාට ගෙන්නුවනේ බං නැතුව මොන වුණත් මචං අපේ රටේ අසරණ වෙච්ච මිනිස්සුන්ට මේ වෙලාවේ මේ වගේ උදව්වක් කරන එක නම් සෑහෙන වටිනවා මචං නැතුව ලෝකෙ මචං කොයි රටේද කියහන්කො මේ වගේ මානුෂීය සමාජ සත්කාර කරන්නේ නැද්ද නැතුව හැබැයි එන ගොඩක් අය පින්දිදී එයාපෝට් එකෙන් එන අතරතුරේ පහුගිය දවස්වල කවුදෝ මන්දා එංගලන්තේ ඉඳලා ආපු සැට් එක අපේ වීරෝදාර රණවිරුවන්ට පැහැදිලි කරන විස්තර ටික ඉංග්‍රීසියෙන් කරන්න කියලා සද්දයක් දාලා තිබ්බ නේද බං? ඒ කියන්නේ සිංහලෙන් කියන දේ තේරෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා තිබ්බ අපේ රටේ බත් කාපු උන්ද එහෙම නැත්නම් එංගලන්තේ රොයල් ෆැමිලි එකේ කට්ටියක්ද බං? රොයල් ෆැමිලියවත් නෑ බං. එච්චර ආඩම්බර. හැබැයි ඔය මෙහෙන් බයින සමහරුන්ට සිංහල බෑ වෙන්නේ මෙහෙට පය තිබ්බාම. ඒ අනාත වෙලා පණ බය ඉඳදී අනේ අපි බේරගන්න අපි අසරණ වෙලා ඉන්නේ. අනේ ජනාධිපතිතුමනි ඔබතුමාට පිං ගාල සුද්ධ සිංහලෙන් අඩඩා වීඩියෝ කරන්න බං මෙච්චරයි මචං කරන්න තියෙන්නේ ඔය සිංහල බැරි කට්ටිය නිරෝධායනය වෙන්න යනවනේ ගියාම එයාලට තුන් වේලටම සිංහල හාලේ බතට එරලි දෙල් අල බතල පලා මැල්ලුම් ගිල්ලන්න තියෙන්නේ බෑ කිව්වත් පටෝරියන් ගාල කනాత ගන්න තියෙන්නේ බුදු අම්මෝ යන හඬින් සිංහල මතක් වෙන්න එහෙම කරන්න බෑනේ නිරෝධායනයේ ක්‍රියාන්විතයේ ඉන්නේ ලෝකේ අංකයේ මානුෂීය හමුදාවනේ ඒකනේ එහෙනම් මචං සිංහල පාඨමාලාව කඳුන්වලා දෙන්න තියෙන්නේ අපත යන්නේ නෑනේ සිංහල මතක් වෙන්නත් එක්ක අන්නේ හොඳයි මේ මචං අර අනුරාධපුරේ ඉන්න මගේ යාළුවා අගුණසිරියා ඔව් මෑන්ස් අනුරාධපුර තෙන ඩොටේ ගිව්ව නේද ඉන්නේ ඔව් ඔව් ඒව තමයි අනුරාධපුරේ කියන්නේ නමුත් ඉන්න ගෝණපතිරාවේ ඉකිනිය ගොල්ලෑවේ සිවලාගුලමේ විලච්චිය එහෙම ඉන්නේ ඈත මෑතේමනේ මචං හෝමගම පාදුක්ක ඉංගිරියේ ඉන්න උනුත් කියන්නේ කොළඹ කියලානේ ඒක ඇත්ත ඉතින් මිනිහා මගෙන් කෝල් කරලා අහනවා උඹලගේ හැදියා තාම අවුල්නේ නැදිර නීති තාම අයින් කරේ නෑ නේද කියලා ආයි ඇහුව ගියාංකෝ බට කියන්න මට මල පැල්ලා මං කිව්වා එහෙම දැනගනින් ඇට මාල එළිය තිබ්බට රත්තරන් මාල තියන්නේ අල්මාරය තුලේ හරිද කියලා අයියෝ මේ උපත බං අර ඇඳිර නීතිය වෙලාවේ ආච්චිගේ ක්ලිනික් පොත අරගෙන සුපර් මාකට් බාර් පොලිමි ඉඳලා මාට්ටුනේ ඒ මන් නෙමෙයි බං කවුද බං මම ගාපි වෙලාවේ පොඩක් හොරෙන් එළියට බැලලා බැලුවා තමයි යකෝ මං විතරනේ බං ගෙදර ඉඳලා තියෙන්නේ අපේ පවුලේ හිටිය ගෙවල් හතරකට එහා ගෙදරක එන අඹ කයියක් ගහ බං නෑ ඔහෝ මචං ගුල්මසිරි ආවා දැන් නම් මචං රට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවානේ ත්‍රිවිධ හමුදාවටයි සෞඛ්‍යංශයටයි පාලනාධිකාරියටයි පින් සිද්ධ වෙන්න වැඩේ පිළිවෙලට යනවා මචං නැත්තම් මුලින් තිබ්බ විදියට හඳ ගියාන sorry.com තමයි ඉතින් ඒ කොයි විදියට ගියා නම්ද sorry වෙන්නේ මචං ඇයි උඹට මතක නැද්ද අර මුලින් ගියේ විදියට ගියාන රටෙන් භාගයක් ඇඳිර නීතිය කඩලා හිරේ අනිත් භාගේ හොරාරක්කු පෙරලා හිරේ ඒ දෙකෙන් ඉතුරු වෙන කඩේ කොරෝනා හැදිලා ඇඳේ ගැත්ත මචං ඒකන ඉතා මහන්සියෙන් කොහොම හරි ගොඩ ගත්ත මචං මේක මචං කෝල් එකක් එනවා පොඩ්ඩක් ඉතා හෙලෝ කවුද බොස් කවුද බොස් කියන්නේ මොකද රසා මවගලා නේ මං ඒව රසා කරේ නෑනේ ඔව් 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 ගුගුල් මසිරි ළමයි
නෑ මම කරන්නේ ගෙවතු වගාව. ඔව් ගෙවතු වගාව තමයි මගේ රස්සාව. ඊට අමතරව ගෘහ පාලන සහායක රෙදිවලන් හේදීම මිදුල්ලත්තු ගෑම. නෑ මම ගොයියෙක් කිව්වහම ඉතින්. වැරදි නම්බරේ නරන් තියන්නේ. කියන්නම්. බයි. කවුද මචං? මේ කවුද මගේ බොස් කෙනෙක් කියලා කතා කරනවා වං. වැඩට එන්නේ නැද්ද අහනවා රෝන් නම්බර් එක. මේ උඹ වැඩ කරපු තැන ලොක්කද දන්නේ කතා කළේ ඈ. ආයි දැන් කට්ටිය වැඩට යනවනේ මචං. හුටා. මම ලොක්කඩද බං ඒ බැන්නේ. යකෝ මං ගෙවතු ගොවියේ මට පාඩුවේ ඉන්න දෙන්න කියලා මං බැන්නනේ සි මාර සීන් එක. මගේ ජොබ් එක නැති වී දන්නේ නේද බං. මෙහෙමයි දැන් කරපු ජොබ් එක මතකත් නැති එකේ දැන් කරන් යන ජොබ් එකත් අවුලක් නැති එකේ අවුලක් ගන්නෙ මචං. අවුලක් නැතුව යනවනේ කොහොමත් වැඩේ. ඔව් ඉතින් පක් විදියට නැගිටිමු කියපු එකේ නැගිටිමුනේ අමාරුවෙන් හරි. ඈ ඔය පොඩි කේස් එකකට තියෙන්නේ උදේ 10ට වගේ නැගිට්ටාම ඇතිද කියන එක විතරයි. ඔය කිව්වේ ඉතින් යකෝ උඹ හිතන විදියට අනිත් අයත් හිතලා වැඩ කළොත් මේ රට කොහොමද බං ඉස්සරහට යන්නේ? මාත් ආසයි බං රට ඉස්සරහට ගෙනියන්න සපෝට් එකක් දෙන්න. ඒත් පොඩි බයක් තියෙනවා. ඈ මොකටද දැන් උඹ බය? නෑ බං මං ආගෙන කවුද කියනවා අපේ රට පොඩක් හරි ඉස්සරහට ගියොත් ඉන්දියාව හැප්පේ කියලා ඒකයි. ඒ ගොල්මසිරි ඒ මචං මේ එනවා කො මේ එනවා කො මේ මොකද උඹ මම එනවා දැකලා නිකන් ආන්ද වගේ ලිස්සල යන්න හැදුවේ මේ මෝ නෑ බං වයින්න වගේ එන්නේ මේ පැලටිකට වතුර පොඩක් දාන්න යන්න කියලා හැදුවේ මේ හරියට හරි උඩා මොලේ අකර්මණ්‍ය වෙන්නම කැම සෙට්ටලා වගේ උඹට ඈ නෑ බාවුලක් නෑ පැලවලට වතුර දාලා වහලා තිබ්බාම වැස්සට අහුවෙන්නේ නෑනේ නේ හරි මේ ගොල්මසිරි මචං මම ඔය නුගේ දේවල් හොයන මිනිහෙක් නෙමෙයි හරිද මම නිකන් දැක්ක හින්දා අහන්නේ මේ කවුද බං අර උඹලා ගෙදරට ඇවිල්ලා සංස්කෘත වලින් ಜಾති අමතලා ගියේ ඊට පස්සේ නේද උඹ නිකන් මඤ්ඤං වෙලා වගේ ඉන්නේ එහෙම නෑ ඒ බං මේ වැරදිලා වෙන කාටද බනින්න ඕන කෙනෙක් මේ වැරදිලා අපේ ගෙදරට ඇවිල්ලා මට බැනගෙන ගියා ආ මාත් ඔන්නේ කමන්නේ බැනහන් කියලා ආන් හිටියා බං වෙන්න බෑනේ ගුල්මසිරි වෙන්න බෑනේ එහෙම නිකන් බැන්න බැනිල්ලක් වෙන්න බෑනේ ගුල්මසිරි ඒක නිකන් බැන්නේ නිකන් මම දැක්කනේ මේ මෑන්ස් ගියාට පස්සේ උඹේ පවුල උඹේ කණෙන් අතෙන් ගේ ඇතුළට යනවා මම දැක්කනේ මචං මේ යකෝ උඹලගේ CCTV කැමරා අංශක 100 සුවා කවර් කරනවා නේද? හරි දැන් වෙච්ච දේ වුණා. උනේ මොකද්ද කියහන්කෝ? උදව්වක් හරි පබ්ලිසිටියක් හරි දෙන්න උඹට. මොකද්ද දැන් උනේ? මේ උඹ කාටවත් කියන්නේ නැහැ. නෑ මං කාටවත් කියන්නේ නැනේ. නොකියම ඉන්න බැරි නම් එහා ගෙදර ඇන්ටිට විතරක් ගියහන්කෝ. එතකොට රටම දැනගන්නවනේ. මේ මාව පොඩ්ඩක් වගේ නෝන්ඩි වෙන සීන් එකක් වුණා ගියහන්කෝ. එකක් නෙමෙයි ඉතින් වෙන තරමක් ඔක්කොම ඒව නෝන්ඩි වෙන ඒවනේ. කවුද ඇවිල්ලා බැනලා ගියේ? මාස්ක් එකක් දාගෙන හිටපහන් ද අඳුරගන්න බැරි වෙලා මම මේ හෙන අවුලෙන් ඉන්නේ කවුද බං ඒ ආවේ? කවුද ඉතින් අර සිල්ලර කඩේ ලෑටි පීතර මුදලාලිය මේවා? ඈ ඈ මචං. ණයට බඩු අරන් ගෙවන්න නැතුව ඉන්නකොට එහෙම ගෙවල් වලට ඇවිල්ලා බනින්නේ නෑනේ මචං. කඩේ තාමමනේ බබ බනින්නේ. ඈ නෑ පොට කියන්නේ මේ පෙරේදා. ඔව්. අඩ අඳුරේ වගේ මං කඩේට යනකොට අර බෘංග සිරියා ඉන්නේ. ඔව්. මිනිහාගේ වැලේ මිනිහා අර හැමතිස්සම අඳින කුටු කුටු කමිසෙ තිබ්බා. තිබ්බයි තේ. මට නිකන් බොඩි නිකන් එකක් ඇවිල්ලා මං සටකාලේ ඒ කමිසය අරගෙන කඩේට යන ගම මිනිහාගේ කමිසය ඇඳගෙන හින බඩු ලැයිස්තුවක් අරගෙන මුදලාලි පොතට දාගන්න කියලා වොයිස් එක වෙනස් කරලා කියලා මාස්ක් එක දාගෙන ඉන්නින්ද මිනිහට අඳුර ගන්න බැරි වුණා. එනකම බෘංග සිරියාගේ කමිසය ආපහු වැලට දාගෙන ආව මචං. යකෝඹ මාර බඩුවක් නේ. ඈ එතකොට දැන් මාට්ටුනේ කොහමද? මාට්ටුනේ මේ සරමෙන්නේ බං. මේ කරවිල මල තියෙන හරම තියෙන මුළු ගම්ෙන්ම මට විතරනේ අප්පද බොල මුදලාලියට සරම මතක් කියලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ මගෙන් ඇහුවා බෘංග සිරිට කියන්නද හල්ලි දෙනවද කියලා මං කිව්වා හල්ලි දෙන්නා කියලා පවුල කනට ගැව්වා එච්චරයි අප්පා මුගේ මූණේ දින හතුට සත්‍යවාල ආමජා මේ හැමදාම උඹ මගෙන් ආන ප්‍රශ්නේ අද මං උඹගෙන් අහනවා. ඒ මොකද්ද? මොකද නිකන් හොට බිම ඇනගෙන ඉන්නේ? මොකක් හරි අවුලක්ද කියහන්කෝ. නෑ බං ඉතින් එහෙමට කියලා අවුලක් නෑ. දැන් ඉතින් අපි දවසින් දවස වයසට යනවනේ. ඒක ඉතින් නවත්තන්න බෑනේ මචං. ඔවිදේ වයසට යන එක නවත්තන්න බෑ. කැත පොඩක් වැයෙන්න කඩට ප්ලාස්ටික් දත් වහලා දාලා. කොණ්ඩ රැවුල් පාට කරගෙන ඉන්න තියෙන්නේ ඉතින් ඒ හැමෝම කරන්නේ ඕකනේ. ඒ වුණාට මචං යන්න નિયમિત වෙලාවට ඔය ඔක්කොම දාලා යන්න එපැයි නැද්ද? ආ
නිකන් කං කඩන් වැටිලා කතා කරන ටෝන් එකේ හැටියට මොකද රැට ඊනේ රතුපස් ගොක්කොල පැංකෙන්දි එතකොට ඔය ප්ලාස්ටික් කුටු එහෙම පේන වෙයි නෑ නෑ එහෙම එකක් නෙමේ උඹ කාටවත් කියන්න එපා මචං මං ඊරෑ හීනෙන් අපාය ගියානේ අපාය ගියා කිව්වේ මේ නිකන් ට්‍රිප් එකක් වගේ බලලා එන්න ගියාද නැත්නම් එකෙන්ම මැරිලා අපාය ගියාද ඇටිත් බං මැරිලා අපාය ගියේ හරි ඉතින් ඔක පුදුම වෙන්න දෙයක් නෑනේ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල් වල හැටියට උඹ දිව්‍ය ලෝකේ යනවා කියලා එනිකයි තාම්බං මම අඩු ගානේ උඹ වගේවත් පව් කරන මිනිහෙක්ද සුරා සෝදුව නෑ ඔව් එච්චරනේ ඒ උනාට කට ඇරියොත් කේලමක් ඕපදූපයක් ලාවට වගේ Taman ගොඩ යන්න බොරුවක් එතකොට ලාවට වගේ වයිබ්ෙන් කීයක් හරි හොරගමක් එතකොට හවසට කතා කර කර ඉන්න ගම චටාස් ගාලා මදුරුව තලතල අනේ වගේ නම් ඉතින් ටිකක් ලාවට වගේ පව් ටිකක් සිද්ධ වෙනවා ඒක හරි ලාවට වගේ පව් කළත් පව් පවුම තමයි බං මම මේ දාතේ කල්පනා කරේ මේ අපාය යන කේස් එකත් එක්ක දැන් ඔය මලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් එකේ ඔව් බැරිද මචන් දැන් ඔය අපි කරපු පව් ටික මලගිය ඥාතීන්ට අනුමෝදන් කරන්න මූ යකෝ නෑ ඉතින් අම්මා පිටපිට ධනයෝග වගේ ඇයි මූණ තාම හරි නෑනේ උඹේ මං ඔය අපාය අනේක කැන්සල් කරගෙන දැන් ඉඳලා පින් කරහන් පින් ටිකක් කරහන් නෑ බං මට තේරෙන්නේ නෑනේ මෙව්වා මේක මේ වෙන කේස් එකක් ඒ පාර මොකද්ද අන්න අපේ පවුල අපේ අම්මා එක්ක පොඩි කේස් එකක් ෆයිල් කරගෙන දැන් මරා ගන්නවා මචං අයියෝ සාමාන්‍ය සිද්ධියක් නේ බං මොකද්ද දෙන්නට දෙන්න මරා ගන්න ඇරලා උඹ පැත්තකට වෙලා හිටහම් බං බෑනේ බං වලියේ හැම දෙබසක්ම ඉවර වෙන්නේ වයිෆ් ගේ දෙබස හා නැද්දයි එතකොට අම්මා ගේ දෙබස හා නැද්ද පුතේ ඉතින් අනේ අම්මේ පට්ට විදියට අසරණ වෙනවා ඉතින් ඒ වෙලාවට නේද බං ඔව් බං ඉතින් ඒකද උඹ දැන් මේ එළියට පැන්නේ ඔව් මචං දෙපැත්තෙන් කොයි පැත්තකටවත් ඔව් කියන්න බෑනේ දැන් බලන්න පවුල කියන්නේ වට ඔව් කිව්වොත් අම්මා ගේ නමට තියෙන ගේ ඊදමයි නැති වෙනවා කේස්නේ බැරි වෙලාවත් අම්මා කියන්නේ වට ඔව් කිව්වොත් තුන් වෙලම කන්න නැති වෙනවා බලන් ඉතින් අපි කොයි තරම් අසරණද කියලා බටව තේරෙනවනේ ඔහෙද ඉතින් උඹලා අපි වගේ කන් අගුල් වැටෙන්න බොන්නේ නෑනේ අන්න එහෙම බිව්වා නම් දෙන්නක්ක මරා ගන්න එක නිකන් වෝ ෆිල්ම් එකක් බලනවා වගේ විසිල් පාරකුත් ගහලා ආතල්ලිගේ බලා ඉඳ තිබ්බ නේද මොකද්ද උඹ කිව්වේ විසිල් ගහන්න හොඳට හිටි දෙන්නම වලිය නවත්තලා පට්ට සමගියෙන් දෙකට බෙදාගෙන මට නෙලයි ඒ જાති අපේ අම්මයි අපේ වයිෆුයි යකෝ ඒක තමයි බං කිව්වේ කම් පාත් වෙන්න ඇස් අඩවන්න ඉන්න ගසලා හිටියාම එහෙම නෙලුවා තේරෙන්නේ නෑනේ හානේ මන්දබන් මට ඔය පුරුදු නෑනේ ඒ මචං මේ ඈ දැන් උඹ ඔය වගේ නැන්දම්මයි ලේලි වලියනකොට මොකද්ද බං කරන්නේ මට මේ දැනගන්න ඇත්තටම ඇහුවේ මචං ඔබ දන්නවද ඔය නැන්දම්මයි ලේලි රණ්ඩු වෙන්නේ ඇයි කියලා ගෑනු හරි පෙරේතයි ආදරේට ආදරේට එයාලා කැමති නෑ ඒක බෙදා ගන්න ඒක නේද රණ්ඩු වෙන්නේ හරි හරි ඔය ගෑනු ආදරේට පෙරේත හින්දා තමයි ඔහම රණ්ඩු වෙන්නේ නේද මචං ඇව්වට තරහ වෙන්න එපා එතකොට පිරිමි උඹලා වගේ උන් ඇරුණාම ගොඩාක් පිරිමි පෙරේතයිනේ බෝතලේ ඒකනේ බං නැන්දම්මයි ලේලි හැප්පුණාට මාමයි බෑනයි සෙට් වෙන්නේ. උඹට කියන්න අපේ ගෑණී නැන්දම්මයි රණ්ඩු වෙනකොට අපේ මාමණ්ඩියයි මායි දෙකක් දාන් ආතල් එකේ විසිල් ගගා වලිය දිහා බලා ඉන්නේ. ඕ! මචං සත්‍යපාල මරණකල් ඉගෙන ගන්නවා කියන එක දැන් මම හොඳට අත්විදිනවා ඈ. උඹට කියන්න මචං මාත් එහෙමයි. දිනපතා ගතවන හැම තප්පරයකම පවුලගේ මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා. දන්න දේවලුත් නැවත නැවත ඉගෙන ගන්නවා. මම නම් මේ දවස්වල BA කරනවා මචං. වයසට යනකොට BA කරන එක හොඳයිනේ. මොකක් BA? උඹ මාර පොරක් නේ බං. BA කියන්නේ Bachelor of Arts නේ. මේක ගන්නවද? මොකද්ද උඹ කිව්වේ Bachelor of Arts? ඇයි බං උඹ කරනවා කිව්වේ BA නේද? Bachelor of Arts. යකෝ BA කලට අකුරු දෙකේ තේරුමවත් උඹ දන්නේ නැද්ද? ගුල්මසිරී ආ BA කියන්නේ Bachelor of Arts ශාස්ත්‍රවේදී. නෑ මම BA කිව්වේ ඒක නෙමෙයි. එහෙනම් මම BA කිව්වේ බණ අහනවා. ආ උඹ මේ BA කරනවා කිව්වේ බණ අහනවටද? ආ මට නම් උඹ ඔය කියන BA කරන තව ගොඩාක් කල් තියෙනවා මචං. මං හෙට අනිද්ද වෙනකොට LLB කරන්න හිතාගෙන ඉන්නේ. ඈ LLB? ඔව්. යකෝ මම නීති උපාධිය ගන්න දෙන්නේ පට්ටනේ හරියට හරි මචං. නීති ටික හරියට දැනගෙන හිටියාම පවුලට උනා නිකන් ඇඹරෙන්න ඕනේ නැනේ නේද? මටත් ඔය
LLB එක කරන්න ආස හිතුණා බං. මේ කොහෙදි වෙලාවක් නැණි. මේ උඹටත් ආස නම් LLB කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ 100 කෙනෙක් වෙන්න ඕනි මචං. මොකද්ද බං? ඒ 100 කෙනෙක් වෙන්න ඕනි. ඔව්. ඇයි බං? 100 කෙනෙක් වෙන්න නැතුව LLB කරන්න බැරිද එතකොට? කරන්න පුළුවන්. හැබැයි අනුන්ගේ. මචං මම LLB කියන්නේ ළමයින්ගේ ළමයි බලා ගන්න එකට. උඹට උඹේම කියලා LLB. ඒ කියන්නේ ළමයින්ගේ ළමයි බලා ගන්න පුළුවන් නම් තමයි ඉතින් හොඳ. ආපෝ ඒවා කරදර වැඩ බං. ඊට වඩා හොඳයි මේ MBA වගේ එකක් ගන්නවා. දැන් වයසත් අරියගේ. අම්මා MBA Master of Business Administration. මරුනේ මචං මරුනේ. යකෝ සිල්ලර බඩු කඩේ ලෑටි පීතර මුදලාලි ණය හොයන්න උඹලා ගෙදරට එනවා. උඹ MBA කරන්න යනවා. පත්තනේ මචං. මචං සත්‍යපා මොය කියන Master of Business Administration මගුලක් මන් දන්නේ නැහැ බං. මම මේ MBA කිව්වේ දැන් මේ කාලා බීලා දැන් ඇඟවලුත් හරි නැති එකේ මරණයට බය ඇවිදිනවා කියන එක. MBA. මචං සත්‍යපාල. ඈ මචං. ඔය දැන් ඉන්න පොඩි උන් ගැන උන්ගේ දැනුම අපිට හිතන්නවත් බෑ බං. ඈ? ඇයි මොකෝ? පොඩි එකෙක් මොකක් කරේ නසරාණි ඇම්ඩන් වැඩක් කළාද? බොහෝ පොඩි උන් කෙරුවොත් කරන්න ඉතින් නසරාණි ඇම්ඩන් වැඩ තමයි. අපි අල්ලපු ගෙදර පොඩි එකා බලන්නනේ. ඔව්. මේ දවස්වල ඔන්ලයින් නේ ඌ ඉගෙන ගන්නෙ. ඔව් ඔව් ඔව්. අම්මා බලන්න එපා පොඩි උන්ට රජ සැප. සෝෆා එකේ කකුල් දෙක දිග අරන් ෆෝන් එකෙන් ඉගෙන ගන්නෙ. ළඟට කෑම බීම, කිරි බිස්කට්. අම්මා අපි අල්ලපු ගෙදර පොඩි ඔන්ලයින් ඉගෙන ගන්න ගමන් Facebook ගිහිල්ලා ඒකගේ අම්මට මාට්ටු වෙලා කෑවා රමණීය කෑමක් කොහමද දන්නවද නෑ කොහමද මාට්ටු වෙලා තියෙන්නේ මාට්ටු වෙලා තියෙන්නේ ඒකගේ අම්මත් පැය 24ම Facebook එකේ ඉන්නේ ඔල්ලා Messenger එකෙන් chat කරලා තේකක් ඉල්ලලා අම්මගෙන් මූව එල්ලන්න එපා මචං මුන්ට ඔන්ලයින් ගහන්න ඕන කන් රත් වෙන්න ඔල්ලා හොට බිම නැගෙන වත්තවට ඇවිද ඇවිද ඉන්නකොට මම පොඩි chat එකක් දැම්ම ඌත් එක්ක මංගවා මේ මොකෝනික අවුලේ වගේ කියලා. පස්සේ කොල්ල මොකද කියන්නේ? කොල්ල කියනවා අම්මගෙන් සයිබර් ඇටැක් එකක් ආවලු. අප්පද බල ඉතින්. මංගවා දැන් ඒට අනිද්ද ඉස්කෝලේ පටන් ගන්නව නේද කියලා. ඔව්. කොල්ල කියනවා අනේ හොඳයි. ගෙදර ඉදියම ටීචර්ලා පවා වියදම් කරන් ඔන්ලයින් වැඩ කරන්න ඕනේනේ. එතකොට ඉතින් අපිත් වියදම් කරන් වැඩ කරන්න ඕනේනේ. ඉස්කෝලේ පටන් ගත්තාම කිසි වියදමක් නැහැ නේ අංකල්. අපි දෙගොල්ලන්ටම පුරුදු විදිහට නිකන් හිටියාගිනේ කියලා මූ කිව්වනේ. ඉතින් මචං මේ ලොකු පුතා දැක්කේ නෑනේ උඹේ එන කාලෙකෙ මොකද දැන් කරන්නේ ඌ දැන් මචං රස්සාවට වගේ කරන්නේ රැයක් දවාලක් නැතුව Facebook Instagram WhatsApp Imo වල වැඩ කරන එක ඔව් මචං කාගෙන් හරි ඉංගා කකා data card එකක් අරන් online යනවා බේරන්න සෑහෙන උත්සාහ කළා ගොඩ දාන්නම බෑ මචං ගොඩ දාන්නම බෑ මිනිහට නැද්ද ඔය ගෑනු හුටපට මං අහුවේ මේ ගෑනු ළමෙක් එහෙම එකෙක් කියලා නෑනේ 100ක් විතර ඉන්නවා ඌ සපත්තදල එකක් තෝරගන්න වෙලා තියෙන්නේ ඌට ඒ මාරි කමක් නෑ එකක් අරගස්සහන් කොහෙදෙන්න හරි නැත්තටම නැති වෙන්න හරි මේ අපි වගේ මම නොසෑහෙන්න උත්සාහ කරා මචං ඇත්ත වශයෙන්ම මම නොසෑහෙන්න උත්සාහ කළ බැලුවා මිනිහා කියන්නේ එයා හොයන ලස්සන ඒ ගෑනු ළමයි ගාව නැහැලු මේ දැන් මොනවද ඒ හොයන ලස්සන ඌ කියනවා මචං කටහඬ ස්වීට් වෙන්න ඕනලු ළඟ ළඟ අඩි තියලා ඇවිදින්න ඕනලු හම ඇද්දලා පාට වෙන්න ඕනලු අයවරි ඔව් එතකොට මේ කොණ්ඩේ දන ඉසෙන් පල්ලෙහාට තියෙන්න ඕනලු ඉන 28 වෙන්න ඕනලු උස 5යි 8ක් වෙන්න ඕනේ ඔව් hina වෙනකොට දත් මුතු කැට වගේ තියෙන්න ඕනලු මූණ දෙපැත්තේ වල ගැහෙන්න ඕනලු ඉතින් බලන්න ඔය ඉතින් ඕකනේ ඉතින් පොඩි කාලේ කාටුන් බලන්න ඇබ්බැහි වෙලා තාම කාටුන් බලන ආස උන්ට ඔහොම ප්‍රශ්න තියෙනවා යකෝ හැබැයි කොහෙද බං ඔහොම කාන්තා පරාණ ඉන්නේ කාටුන් වල හැරෙන්න නේද බං මේ උඹලගේ පුතන් දිහත් අපේ එකගේ සාම්පලෙම නේද නැතුව ඔව් මිනිහා ඕක මට කිව්වේ නෑ ඌ ඔය විදිහෙනම ඌ ආස කාන්තා පරාණේ විස්තර ටික පවුලට කියලා. පවුලට කියලා. ඔව් පවුල මට කිව්වා. ඔව්. මං කතා කළා කොල්ලට. ඔව්. පුතේ මෙහෙවරෙන්. හරි. ඔබ දැන් කසාද බඳින වයස. ඔව්. කෙල්ලෙක් ගැන එහෙම අදහසක් තියෙනවනම් කියහන් කියලා මං ඇහුවා. පස්සේ හැම එකාම කියන බොරුව මූ මට කිව්වා කියහන්කො. නෑ මට කවුරුන් නෑ තාත්තේ. පස්සේ මං කිව්වා මේ බයිලනු ගහ ඒකට එකක් කරගහපන් දැන් වයස හරිනේ කියලා. අන්න එතකොට මූ කිව්වා තාත්තේ මේ එහෙම හරි යමල් ලස්සන කියනකොටම මම කිව්වා බොල බූරු
කුණු පුතේ. ඔව්. ලස්සන තාවකාලිකයි බොල බඩගින්න සදාකාලිකයි. ඔව්. බාදබදින රූප සුන්දරී හෙට වැලහින්න වගේ වේ. ඒත් කටට රහට උයන්න පුළුවන් ගෑණියේ බැඳගත්තොත් උඹට සදා රහට කැම කාලා ජොලිය හිටියයි කියලා. මචං ඇත්ත වශයෙන්ම ඔබ පට්ට උපදේශයක් මන් දීලා තියෙන්නේ. දැන් පස්සේ පුතා මොකද කිව්වේ? කටටම කිව්වා ගියාංගෝ. ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා. ඒයි. ඒ කියන්නේ දැන් තාත්තා අපේ අම්මව බැඳෝ ඒ දෙකෙන් මොකක් බල්ලද? දෙකම අවුල්නේ තාත්තේ කියලා මූ කිව්වනේ. පස්සේ ඔබ මොකද කිව්වේ? පස්සේ ඉතින් මං කිව්වා මේ මට වැරදුනා. ඒත් උඹ වරද්ද ගන්න එපා පුතේ කියලා මං කිව්වා. පස්සේ? පස්සේ ඉතින් ඌ කතාව අහගෙන හිටියා. ඊට අමතරව අපේ පවුලත් ඒ කතාව අහගෙන ඉඳලානේ. අත බල පස්සේ මොකද උනේ? එදා ඉඳලා කෑම නැ. අපේ වගේම තමයි. එන්න බා අතරමයි මේ අම්මා බඳු කඩනවා අයියකෝ යකෝ මුං ඇවිල්ලා මචං ගොල්මසෙරේ ආ මොකද මචං අද කවදාකවත් නැතු මල පැනලා කාටද වයින්නේ නෑ බම් මේ අපේ මේ වගාවට දැන් මං පණ ඇරලා ඉන්නේ ඔව් මම රස්සාවත් බල්ලට දාලානේ බම් මේ වගාව පටන් ගත්තේ ඔව් ඔව් ඉතින් මොකද දැන් වගාවට හරකෙක් වත් පැනලා දුඹ ඔය කෑ ගන්නෙ ඔන්න ඉතින් ඔය ඉතින් උඹත් ඇහුවනේ ගෝන් කතාව බං වත්තර හරකෙක් පැනලා නම් මං ඌට ආයි මේ හතරමයි මේ එන්න එපා කියලා එහෙම බනිනවද බං වත්තර කුණේගේ හරකේ කාවේ ඈ ඒ කවුද බං ඒ තේරෙන්න ගියා කොක්කොටෝ මිස්සෙල්ලා මචං මගේ මේ වගාවට උපදේශ ගන්න ෆෝන් එකෙන් බර ගාණක් වියදම් කරලා හතර වටේට කෝල් කරලා වගා නිලධාරියෙක් ගෙන්න ගත්තා ආහා මේ උපදේශ ගන්න ඉතින් මොකද උනේ මූ වත්තට එනකොටම බටු පැල හතරක් පෑගුවා ගියාංගෝ අප්පද බොල වගා නිලධාරියා කිව්වා නේද ඔව් ඉතින් මං කමක් නැහැ ඉතින් අත්වැරද්දක් නේ උනේ කියලා ඉවසලා ඉන්නකොට මූ කියනවා අනේ සෝරි ගස්ලපු පැල හතරක්ම පෑගුණානේ කියලා අප්පද බල ඉතින් කමක් නැහැ ඉතින් ගස් ڇප්ප වෙලා හින්දා අඳුර ගන්න බැරි වෙන්නේ නැති කියලා හිතාගෙන මමත් හිත හදාගෙන කිව්වා මේ මට කාබනික ගොවිතැන තමයි කරන්න ඕනේ කියලා මූ මගෙන් අහනවා ඒ මොකද්ද කියලා ඒ කියන්නේ මචං මූ වගා නිලධාරියෙක් වෙලා කාබනික ගොවිතැන දන්නේ නැහැ ඒකනේ කියන්නේ අප්පද බල ඉතින් මං හිතුවා දැන් ඉතින් මේ ගොඩාක් අය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න හින්දා වෙන්නේ නැති කියලා මං ගවා මේ මට ඕගනික් ෆාමින් තමයි කරන්න ඕනේ කියලා මූ එතකොට කියනවා මේ අපි නම් දැන් ඔය ඕගනික් ෆාමින් වලට නිර්දේශ කරන්නේ ඕගනික් නෙමේ ආසනික් කියලා. ඉතින් අන්න මට තේරුණා මු මොකක් හරි වැරදීමකින් රස්සාව ගත්ත එකෙක් කියලා. ඔව් මං නිකමට ආගේ ඇහුවා මේ ශේෂ්ත්‍රයක රණිල කුලයේ සාක සිටුවද්දි පාත්‍යක පස කොයි ආකාරයෙන්ද සැකසී යුත්තේ කියලා. අප්පද බලෝ ගහක්ක පණින්නේ නැති නේද? මොනවද නිකන් ඌගම් කාපු බූසෙක් වගේ කට දෙපැත්තට ඇදලා කිව්වා ගියහන්කෝ. ඔය කුල බේද ಜಾති බේද මේ ගෙවතු කාවට ගාව ගන්න එපා. රණිල කුලේ හරි ඕන කුලයක හරි එකම ජාතියක් විදියට එකම රටක එක දජයක් යටදී අපි එක ජාතියක් විදියට වගා කල යුතුයි කියලා මූ කිව්වනේ. මූයක් කොයිද? මම ගත්ත පත මයෝක දණ්ඩ දුවන කල් නෙළුවා. නෑ ගැහුවේ නෑ. මම දණ්ඩ පෙන්න ලැහුවා. මේකේ හිත උන හරි පැත්ත පුළුවන් නම් පෙන්න. නැත්තම් මේකෙන් ගුටි නොකා දුවහන් කියලා. ඌ පෙන්නවද? නෑ ඌ දිව්වා. ඌ දිව්වා දෙවිලා විලුඹ නිතම වදින්න. ඔන්න බලන් අපේ වගා නිලධාරින්ගේ හැටි රටක් විදියට දිනු වේද කියාංකෝ. මචං කැත්ත උදැල්ල දැකලා නැති. හේනක් කුඹුරක් දැකලත් නැති. නියරක ඇවිද ගන්න බැරි වගා නිලධාරින් ඉන්නේ රටක් දිනු වේද කියලා දුඹ ඔය අහන්නේ. ආ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ